NetFM Unlimited. Unlimited. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් බදාදා net fm unlimited දේශපාලන සංවාදය අර්බුදයක් එක්ක ලෝකයේම ගමන් කරන වෙලාවේ ලෝකයේ බොහෝ රටවල අවධානය පැත්තට අපෙත් අවධානය එතන සංචරණ සීමා නිසා අපිත් යම් ගමනට බිමනට සීමා ඇතිව විශේෂයෙන්ම අපිත් පරිස්සම් වෙලා අසල්වැසියාත් පරිස්සම් කරමින් ඉන්න වෙලාවක් ඒ අතරේ රටක් විදිහට ඉදිරියට යන්න මේ මොහොතේ බොහොම ඥානාන්විතව තීන්දුව తీරන අරගෙන අනාගත අභියෝග පුරෝකථනය කරලා අනාගත තත්ත්වයන් පුරෝකථනය කරලා අපි බලාපොරොත්තු වන ගමන වසංගතය තුළ යම් ආකාරයකින් දියත් කරමින් අනාගතය වෙනුවෙන් බොහොම සැලසුම් සහගතව ශක්තිමත්ව වැඩපිළිවෙල සකස් කළ යුතු කාල සීමාවක් කතා කරන කාරණා කිහිපයක් තිබෙනවා ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකේම අභ්‍යන්තරයේ දෙදරීම්ද කියලා මේ වෙලාවේ සාකච්ඡා වෙනවා මුහුදුබත් වුණු නැව සම්බන්ධයෙන් විවිධ අදහස් තිබෙනවා ඒ අතරේ රට සුවපත් කරගන්න එන්නත ලබා දෙන්න අපේ රටත් උත්සාහ කරමින් ඉන්නවා අද දිනේත් එන්නත් කරන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා මේ ඇතුළු රජයේ වැඩපිළිවෙල කුමක්ද කියලා අද දවසේ දැනගන්න අපි ආරාධනා කළා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරම්භයේ සිටම මාධ්‍ය ප්‍රකාශක හැටියට කටයුතු කරපු සංජීව එදිරිමාන්න පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට අයිබන් මන්ත්‍රීතුමා ඔබට අයිබන් මනෝජ් මේ වෙලාවේ මං හිතන්නේ රට වහලා තියෙන්නේ සංචරණ සීමා ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ විශේෂයෙන්ම සෞඛ්‍යංශ දිගින් දිගටම ඉල්ලුවා යම් කාලයක් යම් සීමාවක් ඇතුලේ අපි ඉමු ඊට පස්සේ අපිට සුපුරුදු රිද්මයෙන් වැඩ කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මම හිතන්නේ සෞඛ්‍ය ගැන හිතනවා වගේම අනෙකුත් ක්ෂේත්‍ර පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕන නිසා රජය දිගින් දිගටම තීරණය කළා ජනතාවට පරිස්සම් වෙන්න කියන අතරේ එන්නත් එක ලබා දෙන අතරේ යම් වැඩපිළිවෙලක් දියත් කරන්න. නමුත් මේ වෙනුවට තීරණය කරලා තියෙනවා යම් සීමාවක් ඇතුලේ ජීවත් වෙන්න. නමුත් අත්‍යවශ්‍ය සේවා වලට විතරයි එන්න එළියට ඉඩ දෙන්නේ කියලා කිව්වට උදේට ටිකක් ට්‍රැෆික් පාරේ ඒ වගේ තත්ත්වයක් තියෙන වෙලාවේ මේ යන වැඩපිළිවෙල හරිද මේ මොහොතේ අපි බාගෙට වහගෙන දින්නේ කියලා සමහරු තර්ක කරනවා ආණ්ඩුව මොකද ඒ ගැන සාකච්ඡා වෙන්නේ මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නේ ආපු ගමන් මනෝජ් ලෝකෙටම නුහුරු තත්ත්වයක් ඇති වුණේ කොහොමද මුහුණ දෙන්නේ කොහොමද මේක මැනේජ් කරගන්නේ ඒක මේ අපේ රටවල් වලට අපේ කලාපෙට සීමා වුණේ නැහැ මේ කොනේ ඉඳලා එහා කොනේ යුරෝපේ හරහා ඇමරිකාවට යනකම් අවුලක් ප්‍රශ්න මතුවෙච්ච තැන ඉඳලා නිශ්චිත විකල්පයක් කියලා එකකුත් නැහැ නිසා ඒ කියන්නේ නුහුරු නුපුරුදු තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා නිශ්චිත ක්‍රමයක් තියෙන විදිහක් නැහැ නේ අපිට පෙර අත්දැකීම් නැතිකමත් එක්ක ලෝකෙ විවිධ විකල්ප පාවිච්චි කරන්න ගත්තා ප්‍රධාන වශයෙන් තුනක් ලෝකෙ පුරා තාමත් අපිට පේනවා එකක් මුළුමනින්ම රටවල් අගුලුලා තිබීම. ඒ ලොක්ඩවුන් එකේ මම දැක්ක එක උදාහරණයක් නවසෙලන්තය. නවසෙලන්තයේ මතම යම් සාර්ථකත්වයක් ලැබූ බවත් ඇත්ත. ඒ වගේම නැවත ප්‍රශ්න කිහිපයක් මතුවුණු තැන් කිහිපයක් තිබ්බා. නවසෙලන්තයේ වගේ ආර්ථික රටාවක් තියෙන රටකට ඒක ලොකු අවුලක් නෑ වහලා තිබීම. දෙක සමහර රටවල් කල්පනා කළා මේක පාලනය කරන්න කියලා විශේෂම මැදිහත් වීම කළා කියලා තේරුමක් නැහැ ගලන ගඟට ගලන්න දීලා අපි අනිත් වැඩ ටික කරගෙන යමු කියලා මට දැනුණු විදිහට බ්‍රසීලයේ වගේ තැනක එහෙම තත්ත්වයක් තිබේ ඒ අතර තුන්වෙනි විකල්පය අපිට පෙවුණා වහන්න ඕන තැන් ටික හරියටම වහලා විවෘතව පවත්වාගෙන වැඩ කරන්න පුළුවන් තැන් ටික විවෘතව වැඩ කරන ගමන් මේක කළමනාකරණය කරමු කියලා. අපි විකල්පයක් විදිහට වැඩි වාර ගණනකදී තෝරාගත්තේ මෙන්න මේ තුන්වෙනි විකල්පේ. එක අවස්ථාවකදී පළවෙනි රැල්ලේ එක තැනකදී දීර්ඝකාලීන සමස්ත ලොක්ඩවුන් අත්දැකීමකටත් අපි ගියා. අපි දැනුත් ඉන්නේ එහා සමාන අවස්ථාවක. මේ ප්‍රශ්නේ දිහා දෙපැත්තකින් බලන්නත් පුළුවන්. අපේ මිනිස්සු ගැන අපිට තිබුණු කලකිරීම උදාහරණේ මාධ්‍යකරුවෙක්ගේ හැයින් බැලුවාම මේ සමාජයේ ගැන තිබුණු කලකිරීම සමුදායක් තියෙනවනේ ඔබට මට මේ අත්දැකීම් තියෙනවා හැබැයි ඒවත් එක්ක ගලපලා බලද්දි මට හිතෙනවා අපේ මිනිස්සු දැන් හොඳයිද කියලා එකකින් අදහස් වෙන්නේ ප්‍රශ්නේ සීරෝ කියන එක නෙවෙයි හැබැයි සමහර තැන්වල ඈත ගම්වලට යනකොට ඇත්තටම පාරේ මිනිහෙක් නැති තරම් නාගරිකව
යම් වාහන ප්‍රමාණයක් දකිනවා. ටික දවසකට පස්සේ මම අද කොළඹට ආවේ ගමේ මිනිස්සුත් එක්ක ප්‍රශ්න දෙකක පැටලිලා ඉන්න නිසා කොවිඩ් වගේම ගම් වතුර කළුතර අපිට මටත් පෙවුණ පාරේ යම් ප්‍රමාණයක් වාහන තියෙනවා. විමසිල්ලෙන් බලනකොට බොහෝ විට බොහෝ දෙනෙක් කිසියම් රාජකාරීමේ කාරණාවකට යනවා ඇති. ඒ අතර මොනවා කළත් හදන්නම බැරි උන් දෙතුන් දෙනෙක් සමාජයක ඉන්නවනේ. ඒ දෙතුන් තුර ඇසුරෙන් සමස්ත සමාජය මනින්න ගියොත් මනින අපිට වරදින්න ඉඩ තියෙනවා. අපි තවදුරටත් මේක හොඳම තැනකට ගේන්න උත්සාහ කරමු. හැබැයි පවතින තත්වය නරකම නැහැ කියන එක තමයි මගේ පෞද්ගලික තේරුම් ගැනීම. ඒක තමයි මට හිතෙන්නේ. දැන් මේ තත්ත්වෙත් එක්ක දකිද්දී ආණ්ඩුවට හිතිලා නැද්ද දන්නේ? ඒ කියන්නේ තිබුණු විදිහටම තිබුණා නම් හොඳයි කියලා. දැන් ඔබත් කියන විදිහට ਉਹ අත්‍යවශ්‍ය සේවා වෙන්න පුළුවන්. දැන් ඕනෑම කෙනෙකුට Taman තනියෙන් මම තනිය 4-5 දෙනෙක් එකතු කරලා ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙකුටත් මාසයක් වහලා තිබ්බොත් ඒක ලැබෙන ප්‍රතිලාභය ඔවුන්ට දැනෙන්න ගත්තට පස්සේ මේ වැ කුලිය ගෙවා ගන්න කොහොමද, පඩි නඩි ගෙවන්නේ කොහොමද, මාසයක් වහලා තියලා එතන ඉඳලා කොහොමද ආයිමත් බිස්නස් එක ආයි පටන් ගන්න, එහෙම හිතුණාට පස්සේ ඒකත් අත්‍යවශ්‍ය සේවයක් කියලා යාටත් හිතෙනවා ඇති. එයත් එනවා මේ නගරයට. එහෙම බැලුවොත් මීට වැඩි හොඳයි තිබුණු විදිහටම ඇරලා තිබුණා නම් වගේ කියලාත් හිතෙනවද? නැහැ මනෝජ්, දැන් මේකයි දැන් බැලුව බැලමටම ප්‍රායෝගිකව බැලුවාම අපි බලමුක ඒජී ඩිවිෂන් එකක් කියන සීමිත භූ කලාපයකට ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු යම් පිරිසක් පාරට එන්නම වෙනවා. ගමේ රාලහමි පාරේ, ගමේ සමෘද්ධි නෝන ගමෘද්ධි මාත්‍ය පාරේ, සමහර විටක ශ්‍රේෂ්ඨ නිලධාරීන් පස් දෙනාම පාරේ, ඒ අතර MOH එක පාරේ, PHI මහතුරු ටික පාරේ, දේශපාලකයෝ මිනිස්සුන්ට බොහෝ විට මං කියන්නේ පක්ෂ විපක්ෂ හැමෝම උදව්වක් කරන්න පාරට බහින්නේ. ඒ අතර වැඩක් නැතුව එළියට බහින කවුරු හරිත් ඉන්න පුළුවන්. මේ අතින් බැලුවම කිසියම් ඉලක්කමක් පාරේ ස්වභාවිකව ඉන්නවා. කඩවලට අපි නිශ්චිත අවසරයක් දෙලා තන විවෘත කරන්න. කඩ ඇරලා සුමානේ දවස් දෙක තුන යනකොට බඩු ටික නැහැ. අන්න එයාට සිද්ධ වෙනවා බඩු ටික ගේන්න යන්න. මෙන්න මේ මොකද මේ සියල්ල වහලා තාලා සමාජයකට දුවන්න විදිහක් නැහැ. අපිට මේ අවස්ථාව කලමනාකරණය කරගන්න තියෙන්නේ අත්‍යවශ්‍ය කාරණාවකට හැර ගෙදරින් එළියට එන්න එපා කියන එක සම්බන්ධව ලකුණු 100ක් ගන්න තාම අපේ සමාජයට බෑ. හැබැයි මම හිතනවා අපි ලකුණු 75න් 80න් උඩ ඉන්නේ කියලා. මොකද මේ මම නැවත කියන්නේ සමාජයේ චර්යාවන් පුරවැසි විනය පිළිබඳ කලකිරීමක් තිබුණු සමාජයක් අපි. සරලවම කිව්වොත් මේ වචනේ මේ සරල වුණාට මට සමා වෙන්න අපේ උන් කියලා හදන්න බෑ කියන තැනට ගිහිල්ලා හිටපු සමාජයක් අපි මනෝජ්. එහෙතින් බැලුවාම මට හිතෙනවා මගේ මුළු දිස්ත්‍රික්කේ පුරා විදිනව දවසක හැමදාම උදේ ඉඳලා හැඳ වෙනකම මම දිස්ත්‍රික්කේ පුරා විදින මිනිසුන්ගේ විවිධ අවශ්‍යතාවල් මට යන හැම වෙතකම පේනවා මිනිස්සු අත්‍යවශ්‍ය කාරණා වලට තමයි 90%ක්ම එළියට ඇවිල්ලා ඉන්නේ. නිල අවසරයක් සහිතව 10%ක 12%ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙන තැන් ඇති ඒවත් අපි ආවම කරගමු. මන්ත්‍රීතුමා ඔබට හිතෙන විදිහට නෙමෙයි, ඔබත් දන්නවනේ ඔබ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්නේ. මේ තීරණ ගන්නේ කවුද? අරිනවද, වහනවද, කොච්චර කාලයක් තියනවද, ඒව තීරණය කරන්නේ කවුද? ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව මේ ප්‍රශ්නේ පහසුකම් සපයන්නාගේ භූමිකාවේ අපි ඉන්නේ. ඒ වගේම සෞඛ්‍ය බලධාරීන් තමයි අවශ්‍ය නිර්දේශ, නිගමන සහ මඟ පෙන්වීම ඉදිරිපත් කරන්නේ. ඒ සියල්ල සඳහා දේශපාලනික නායකත්වයේ අධිකරු ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ලැබෙනවා. සමහර තැන්වල දැන් අපි හිතමු උදාහරණයකට කැස්බෑව සම්බන්ධ ප්‍රශ්නයක් කතා කරලානේ මනෝජ් අපි. දැන් මෙතනදී මෙන්න මෙහෙම ප්‍රායෝගික තනක් තියෙනවා. මන්ත්‍රීතුමාගෙන් සමහර විට කෙනෙක් මොකක් හරි ඉල්ලීමක් කරන්න ඉඩ තියෙනවා. ඒ ඉල්ලීම මන්ත්‍රීතුමා සමහර විටක PHI මහත්තයාට MOH ඩොක්ටර්ට කියනවා වෙන්නත් පුළුවන්. හැබැයි කවුරුත් බැඳිලා නැහැ දේශපාලකයෙක් කියන දෙයක් කරන්න. අපි අපේ දිස්ත්‍රික්කේ ඉතාම මනවින් කලමනාකරණය කරන සමාජ මන්ත්‍රීතුමා ඒ මොහොතේ ඒ ප්‍රශ්නෙට උත්තරේ නැති වුණාට දේශපාලනඥයා පස්සේ උත්තරේ දෙනවා නේද උන්ට? සමහරලාට තමන්ගේ කීමට අවනත වෙන්නේ නැත්තම් කීකරු නැත්තම් ඔහු ප්‍රසිද්ධිය කියන්න පුළුවන්. මම කිව්වට ඇයි වහන්නේ යානේ නිලධාරියා කියලා. හැබැයි දේශපාලනඥයාගේ අවශ්‍යතාවයේ නිලධාරියා ලවා කරගන්න බැරි නම් පෑම් පාරෙන් උත්තර හම්බ වෙන වෙලාව ලෝණ තරම් මම හිතනවා ලංකාවේ දේශපාලන එතන නෙවෙයි දැන් තියෙන්නේ කියලා මනෝජ්. අද ප්‍රතිශතයක් විදියට මං හිතනවා අද සමහර තැන්වල රටේ දේශපාලන පක්ෂ ඇතුළු වෙන සංවාදය තුළේ පාර්ලිමේන්තු කණ්ඩායම හමු වුණාම නිලධාරීන් අපිට වඩා ඉහළින් ඉන්නවා කියන එක සම්බන්ධව චෝදනා මුඛයෙන් කතා කරන තනුත් තියෙනවා. මම කියන්නේ ඇතැම් ස්ථාන සම්බන්ධ තත්ත්වේ නිලධාරියාට හිමි තැන කොතරද,
මහජන නියෝජිතයාට හිමිතන කොතනද කියලා ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ලියවිල්ල කොහෙවත් ලියලත් නැහැ. මේවා සමහර විටක එකිනෙකාගේ චින්තන රටාවන් අධ්‍යාපනික තත්වයන් අධ්‍යාත්මිකව Taman දියුණුවද නැද්ද මේ සියල්ල එකිනෙකාට ගරු කරන්න අපි ලෑස්තිද? මොකද මේ මේ දෙන්න සමපාත වෙන තැන වැඩේ සාර්ථකයි. මම මේක අත්දැකීමෙන් කියන්නේ. මම දිස්ත්‍රික් සංවර්ධන කමිටු ප්‍රධානිය විදිහට මගේ දිසාපතිතුමා ප්‍රමුඛ සමස්ත රාජ්‍ය නිලධාරි ව්‍යුහය සමග දිනපතා ගණදෙමු කරන මිනිහෙක්. මම අහනවා දිසාපතිතුමාගෙන් නැත්නම් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් හෙට කොහෙද වැක්සින් එක දෙන තැන් ටික? අපි ලයිස්ට් වරගෙන එතනට ගිහලා අවශ්‍ය පුටු ටික දාලා දෙනවා. පොලිමේ කවුරු හරි ඉන්නවා නම් ගිහිල්ලා මම මගේ කණ්ඩායම දාලා වතුර බෝතල් ටික දෙනවා. ඒ හැරෙන්න හවලාට විදින්න මෙයාට නෙමෙයි මෙයා විශ්රහට ගන්න කියලා කිසි තැනකද කියලා නැහැ. මම මේක පෞද්ගලික විද්‍රිමාන මන්ත්‍රීතුමාට ඒ සාතිකය දෙන්න පුළුවන් ඇති. හැබැයි හැමෝම එහෙම නෙමෙයි කියලා ඇස් දෙකටම දකපු අවස්ථා තියෙනවා. හැමෝම නොවුනත් මං හිතනවා මනෝජ් ලංකාවේ මේ මේ තැන්වලදී දේශපාලක එහෙම අනවශ්‍ය බලපෑම් කළායේ නැහැ බරපතල විදිහට. දැන් අපි මොකම හරි විරුද්ධව කතා කර මොරටුවේ අපි ප්‍රශ්නයක් දැක්කා. මට පෙනිච්ච විදිහට මම අවංකව ප්‍රශ්න කියන්නම්. දැන් මහජන සෞඛ්‍ය භාර වෙන නිලධාරියෙකුට ගමේ මිනිස්සු කවුරුත් ඍජුව ප්‍රශ්න කරන්නේ නැහැ නේ එයාගෙන්. හැබැයි මහජන නියෝජිතයාගෙන් ෆෝන් එක ඔන් කරලා තියෙනවා නම් රෑ දෙකටත් ප්‍රශ්න අහනවා. දැන් එතකොට කිසියම් එන්නත් ප්‍රමාණයක් කරගෙන සෞඛ්‍ය බලධාරීන් එන්නත් ස්ථානයට ඇවිල්ලා එන්නත් කරන්න පටන් ගන්නවා. ස්වභාවිකව පොලිමක් ඇති වෙනවා. අපි කියමුකෝ අහවල් වසමේ එක්ස් කියන වසමේ කණ්ඩායමට එන්න කියලා කියනවා. හැබැයි මේ වසමේ කිසි මිනිහෙක් දන්නේ නැහැ අද එන්නත් මෙතන කීයක් විදිනවද කීය වෙනකම් විදිනවද කියලාවත් දන්නේ නැහැ. සමහර තැන්වලදී ඒ තොරතුරු අරගෙන ගිහිල්ලා මට මේ මට ඒක දැනෙන විදිය මම කියන්නේ මාත් ඒක අත්දැකීම විද්ද. හොඳම දේ හොරණ නගර ශාලාවේ කවස්තාවක බේත් විදින්න පටන් ගන්න. මං උදේ එතනට ගියා. මං ගියේ වතුර බෝතල් ටිකක් දෙන්න පොලිමේ ඉන්න මිනිස්සුන්ට. මම බැලුවාම හොරණ නගරයේ මනසේ තියෙන කෙනෙකුට තේරුම් ගන්න ලේසි මේක. හොරණ නගර ශාලාවේ ගොඩනගින්න ඉඳලා පුස්තකාල ඉස්සරහෙන් ඔර්ලෝසු කනුව ළඟට ඇවිල්ලා එතනින් ග්‍රවුන්ඩ් එක හරහා අර තක්ෂිලා කන්ද කිට්ටුවටම දිග පෝලිමක්. මට පේුණා තත්ත්වය ටිකක් අවුල් වෙයි මෙහෙම ගියොත්. මම නගර ශාලාව ඇතුළට ගිහලා එම ඩොක්ටර්ට හම්බුණා. ඉතාලම හොඳ මිනිස්සෙක්. මම ඒ ඩොක්ටර් අද අපිට උපරිම එන්නත් කීයක් මෙතන දෙන්න පුළුවන්ද? එතුම ඉතාලම කාර්මිකව මට කිව්වා මන්ත්‍රීතුමා අපිට අද එන්නත් දෙන්න පුළුවන් 1000ක් මෙතනදී. මම කොයි සෝති මම පොලිම පොඩ්ඩක් බලලා එන්නම්. මම මගේ කණ්ඩායමක් දාලා පොලිම ගණන් කළා. ගණන් කළා මං කිව්වා 1000 ළඟින් නතර වෙන්න එතනින් එහාට ගණන් කරන්න එපා කියලා. මං එතනට ඇවිල්ලා කිව්වා මං ડોක්ටර් එක්ක කතා කරලා ආවේ අද මෙතන මේ ඉතිරි පැය ගාන ඇතුළත දෙන්න පුළුවන් එන්නත් 1000යි. ඒ නිසා සමා වෙන්න මෙතනින් පිටිපස්ස කෙනෙක් හිටගන්න එපා. මම පැය කාලක් එතන ඉඳලා පණිවිඩේ කිව්වා. මම යනකොට නැවත අර 1000 ඉලක්කම හිමි තුන්ඩුවක් දීලා එහෙම නැහැ. ඒ 1000 ඉලක්කම හිමි වෙන කෙනාට කිව්වා ඔබේ පිටිපස්සෙන් කවුරු හරි හිටගත්තොත් ඇවිල්ලා කරුණාකරලා ඉතාලම කාරුණිකව කියන්න අද දෙන්න එන්නත් 1000යි කියලා නිල වශයෙන් මට තොරතුරක් ලැබුණා. ඔන්නම් අහවලා කිව්වා කියලාත් කියන්න. ඒ නිසා මගෙන් පස්සේ අද එන්නත් හම්බෙන්නේ නැහැ. මෙතනින් එහා පොලිම හැදිලා වැඩක් නැහැ කියලා. මට හිතනවා මේකම තමයි වෙන විදියකට මොරටු වෙන්නේ නැත්තේ. හැබැයි ඒ පිළිබඳව විශාල සංවාදයක් ඇති වුණා. සංජීවන්තෝ මම හිතන ඕක තමයි දේශපාලන අපේක්ෂාව කියලා. ආණ්ඩුව උත්සාහ කරන්නේ දැන් මේ ලෝකයේ මූලික අවශ්‍යතා අතර කොවිඩ් වැක්සින් එකක් තියෙනවනේ. කියන්නේ හැමෝම උත්සාහ කරන්නේ මේ වැක්සින් එක රටට ගන්න. අපිටත් හැකියාවක් තිබුණා නම් අපි ඔක්කොම අරගෙන සමස්ත ජනගහණයටම දෙ 30ට අඩු අයටත් පුළුවන් නම් එන්නත් කරණය කරයි. හැබැයි මේ වෙලාවේ ඒක සීමිතයි. එතකොට දැන් බස්නාහිර පළාත ඉලක්ක කරගෙන මේන්නක් කරන්නේ ගියාට අනිත් දිස්ත්‍රික්කවලත් බලාපොරොත්තු වෙනවා. ඇයි අපේ ගමෙත් හිටියේ අපේ හන්දියේත් හිටියේ අපේ ගෙදරත් හිටියේ ඇයි අපිට විදින්නේ නැත්තේ කියලා. දැන් ওই පීඩණය වෙන්නේ නැති දේශපාලකයාට එන්නේ. හැබැයි මේ ක්‍රමයේ ඇතුලේ දේශපාලකයා සමාජයත් එක්ක පුරවැසියත් එක්ක තියෙන සම්බන්ධෙත් එක්ක අර Tamanට කෙනෙක් ඇවිල්ලා කිව්වන් පස්සේ බෑනෝ කියා බැරිකමට ඕක උතන අපි දැක්කට හැමතැනමත් වෙනවා ඇති. අපි ඕක නෑ කියන්න ගියාට ඕක ප්‍රායෝගික තත්ත්වෙ ඉන්න නැත්තේ. දැන් මම හිතනවා නිලධාරීන් Tamanගේ රාජකාරී අධිකාරීත්වය හරියටම පාවිච්චි කරනවා කියලා. හැමෝම වගේ Tamanගේ රාජකාරිය ඒ Tamanගේ අභිමානයත් එක්ක කරගෙන යනවා. සමහර තැන්වලදී දේශපාලන අධිකාරීත්වයයි නිලධාරීනු එකට එකතු වෙලා සුහදව මේක කරනවා. සමහර තැන්වලදී දේශපාලකයාට සමහර තැන් තියෙනවා රාජ්‍ය කියන්නේ එම්ඕච් එක නොවන වෙනත් රාජ්‍ය නිලධාරීන් මේකට සම්බන්ධ වෙනවට අකමැති තැනුත් තියෙනවා. මම විවෘතව කියන. ඒ මොකද Tamanගේ රාජකාරිය සම්බන්ධ අතරටියක සම්බන්ධ මිනිස්සුන්ගේ
සිතුවිලි වෙනස් මේක එකිනෙකාට සාපේක්ෂයි. ඔබට ආයතනයක් ඇතුළේ ගනුදෙනු කරනකොට මේක දැන සමහර වැඩ කරන විදිහ වෙනස්. ඒ පොදු සම්මතයක් නැහැ. සමහර ඉන්නවා කණ්ඩායමක් එක එකට වැඩ කරන්න කැමති. සමහර ඉන්නවා වැඩේ හරියටම කරනවා. හැබැයි කවුරුත් අත දානවට කැමති නැහැ. අන්න එතන තමයි සමහර සිද්ධි නිර්මාණය වෙන්නේ. ඒවා ඉතින් මහා අවුල් විදියට රැයට ප්‍රවෘත්ති වලට පේනකොට මුළු රටම කැළඹෙනවා. එන්නත් සම්බන්ධව මම තව කාරණාව පැහැදිලි කරන්න ඕන. මනෝජ් දැන් මෙහෙම තේරුම් ගන්න ගියොත් මේක පැටලෙනවා. අපිට සල්ලි තිබ්බනම් ඕන තරම් ලෝකෙ එන්නත් තියෙනවා කියලා එකකුත් නැහැ. එන්නත් සම්බන්ධ ප්‍රධාන ප්‍රශ්න තුනක් ලෝකෙ තියෙනවා. මම කියන්නේ අධ්‍යයන වාර්තා තොරතුරු පදනම් කළේ අධ්‍යයනය කරපු මිනිහෙක් විදිහට මම මේක කියන්නේ. එක තමයි ස්වභාවිකව නිෂ්පාදනයේ සයිල්ලු මතර ස්වභාවික අසමතුලිතතාවයක් තියෙනවා. ඒක පැහැදිලිනේ. ඒක ලෝකේ දියුණු රටවල් වලට පවා මුල් අවස්ථාවේ තිබුණා. නමුත් ඔවුන් තමන්ගේ ධන බලය, දේශපාලන බලය සියල්ල පාවිච්චි කරලා තම තමන්ගේ තත්ත්වයන් හදාගත්තා. අංක 2. ලෝකයේ ඇතුළේ අලුත් තත්ත්වයක් නිර්මාණය වුණා. ඒකට අලුත් ඉංග්‍රීසි වචනකුත් කිව්වා මේ වැක්සීන් නැෂනලිසම්. එන්නත් ජාතිකවාදයක්. ඒකේ අදහස තමයි තමන්ගේ ජාතියට, තමන්ගේ රටට එන්නත් දිනා ගැනීම පිළිබඳව ලෝකයේ අරගලයක් නිර්මාණය වුණා. ඒක සන්නද්ධ අරගලයක් නෙවෙයි. නමුත් ඒක වෙළඳපොළ ඇතුළේ අරගලයක් නිර්මාණය වුණා. ඒ වගේම සමහර තැන්වල අවශ්‍යතාවයට වඩා මිලදී ගැනීමේ මත සිද්ධ වුණා. උදාහරණයකට කැනඩාව නිල වශයෙන් ඔවුන් පිළිගත්ත මේක ජනගහනය වගේ පස්කුණයක් එන්නත මිලදී ගත්තා. එතන ප්‍රශ්නේ තවදුරටත් අලුත් වුණා. ඒ වගේම තාමස් ලෝකේ හරියට සාකච්ඡා නොකළ ඊළඟ කාරණාව තමයි අපි හිතමුකෝ එක ගමක ඉන්නවා අවශ්‍ය මේ ඒජ් ගෲප් එකේ 100 දෙනෙක් කියලා. එන්නත් 100ම හම්බුණා කියන්නකෝ. හැබැයි ඔබ හිතනවාද 100 දෙනාම ඇවිල්ලා වැක්සින් එක ගනී කියලා? නැහැ. ඒකට සිංහලෙන් ඒ සමීක්ෂණ වාර්තාවල කියන්නේ එන්නත් දෙගිඩියාවක්. එන්නත තිබුණත් ගන්නවද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක ෆ්‍රාන්සේ, ජපානය වගේ දියුණු රටවල් සමීක්ෂණ, සමාජ සමීක්ෂණ කරලා බැලුවා. මොකද්ද මේ ගැන තියෙන தત્ත්වය? මුල් අවස්ථාවේ මිනිස්සු 50%ක්ම එන්නත පිළිබඳව නොකමැත්තක හිටපු අවස්ථා තියෙනවා. පාර්ලිමේන්තුවේ දුන්නාම පළවෙනි අවස්ථාවේ කී දෙනාද ගත්තේ? එතකොට මෙන්න මේ ප්‍රශ්න තුනම අදාළයි මේ එන්නත් කරන වැඩපිළිවෙලට. මේ සියල්ල මැද්දේ අපි ඇස්ට්‍රසෙනිකා එන්නත ගෙනාවා. හංගන්න දෙයක් නැහැ. දෙවනි එන්නත දීම පිළිබඳ ප්‍රමාදයක් ඇති වුණා. ප්‍රමාදයේ ආණ්ඩුවේ දේශපාලන වරදක් කියලා කවුරු හරි දේශපාලන විකාරකාරයෙකුට පේනවා නම් ඒක මට කරන්න දෙයක් නැහැ. හැබැයි ඇත්ත හේතුව ඉන්දියාව අනපේක්ෂිත වේගයකින් ප්‍රශ්නය ඇතුළේ හිර වෙන්න පටන් ගත්තා. ඒ අනුව එකඟ වුණු පරිදි ඔවුන්ට මේ ප්‍රශ්නේදී අපිත් එක්ක මේ ගනුදෙනුව කරගන්න බැරි වුණා. ඒක මොනතරම් බරපතලද කියනවා නම් ඇස්ට්‍රසෙනිකා මේ එන්නත නිෂ්පාදනය කරපු ඉන්දියා සමාගමේ CEO පැනලා ගියා ලන්ඩන් නුවරට හොරෙන්. ප්‍රශ්නේ තේරෙනවනේ. ඊට පස්සේ අපි රුසියාවේ නිෂ්පාදිත ස්පුටනික් එන්නත මෙරට ගෙන්නවා. ඒක යම් කොටසක් වෙනල් අපි එන්නත් කරමින් ඉන්නවා. දෙවනුව චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත. මේකේ ප්‍රශ්නයක් වුණා. සයිනෝෆාම් එන්නතේ ලක්ෂ 6ක් අපිට පරිත්‍යාග කරලා තියෙද්දි අවසර ලබා දීම පිළිබඳ රට ඇතුලේ චේතනාන්විතව කවුරු හරි මේක ප්‍රමාද කළාද කියන සැකේ මතුවෙන තරමටම මේ ප්‍රශ්නය බරපතලයි. අපි දන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ එමර්ජන්සි ලිස්ටින් කියලා ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය අවසන් අනුමැතිය එනතුරුම අපි බලන් හිටියා. ඊට පස්සේ තමයි අපි එන්නත දෙන්න පටන් ගත්තේ. හැබැයි ඒ වෙනකොට මිලියන 265ක් සයිනෝෆාම් ලෝකේ පාවිච්චි කරලා ඉවරයි. මේ සාමාන්‍ය මිනිස්සු මේ අප්‍රිකාවේ දුප්පත් කලාපවල විතරක් නෙමෙයි සමහර ඩුබායි වල පාලකයා අරන් තිබුණේ සයිනෝෆාම් එන්නත. පාකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන් අරන් තිබ්බේ මේ එන්නත. හැබැයි අපි ලැබිච්ච එන්නත් ටිකක් පාවිච්චි කරන්න ගත්තේ ලංකාවේ ඉන්න චීනු 20-30000කට ගහලා තවත් මාස 6කට විතර පස්සේ. මෙන්න මේ ප්‍රමාදයේ විසනුත් යම් ආකාරයක අවුලක් නිර්මාණය කළා. හැබැයි දැන් අපි සයිනෝෆාම් එන්නත මිලියන ගණන් වලින් මෙරට ගෙන්වන්න පටන් අරන්. ඒ වගේම සිනොවැක්ස් කියලා තවත් එන්නතක් චීනයේ නිෂ්පාදනය කළා. ඒක දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්නත් අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. මට විශ්වාසයි ඉතාම කෙටි කාලයක් ඇතුළත එන්නත් කරන අවසන් ඉලක්කය ළඟට රටක් විදිහට අපිට යන්න පුළුවන්. ඔබ කියෝගේ මේ මොනවාද ඇස්ට්‍රසෙනිකා එන්නත සිරම ආයතනයට යම් ගැටලුවක් තිබුණා, ප්‍රශ්නකටත් මුහුණ දුන්නා ඒ වෙලාවේ. හැබැයි ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳව සාකච්ඡා වුණා. මේකේ ගින්නකුත් ඇති වුණානේ. ගිනිගෙනත් ඉවර වුණාම ඉන්දියාවේ අර්බුදයත් ඇවිල්ලා ලෝකේ සමහර රටවල් කොවිෂිල්ඩ් එන්නත ගත්තා. ඉන්දියාවෙන් දුන්නා. හැබැයි අපිට ගන්න බැරි වුණා. ඒ අපිට තියෙන දේශපාලන සම්බන්ධතාවයේ ප්‍රශ්නයක්ද කියලා ඊයේ පාර්ලිමේන්තුව ඇතුළෙත් කතා වුණා. දේශපාලන සම්බන්ධයක් මත ඉන්දියාව ලංකාවට දෙන්න තියෙන දෙයක් නොදී ඉන්නේ නැහැ කියන එක මගේ දේශපාලන විග්‍රහය. මම ඒක කියන්නේ අපි හිතමුකෝ
ලංකාවේ කවුද ආණ්ඩු කරන කියන එක පැත්තකින් තියලා ආණ්ඩුවේ දුර්වලතාවයක් තියෙනවා කියමුකෝ ඔබ විශ්වාස කරනවාද ඉන්දියාවේ chance එකක් අතාරයි කියලා රාජ්‍යතාන්ත්‍රික කලාපීය දේශපාලනයේ පිළිමන ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික දේශපාලන චර්යාවේ ඉතිහාසය දන්න කාට හරි හිතන්න පුළුවන්ද මේ වගේ දෙන්න පුළුවන් අවස්ථාවකදී ඉන්දියාව ලංකාව මගහරී කියලා ඉන්දියාව මගේ තේරුම් ගැනීම සාකච්ඡා කරාට පස්සේ එක අවස්ථාවක කියුණා නේද මේ කොවිෂීල්ඩ් එන්නතේ මිල අධික වීම යම් මාත්‍රා ප්‍රමාණයක් හෝ ලබා ගැනීම අපි පස්සට යන්නත් එක හේතුවක් කියලා අපිට තිබුණ ඉලක්කය මනෝජ් දැන් මේ ඇස්ට්‍රසෙනිකා එන්නතේ ලැබුණු පළවෙනි ප්‍රමාණය ඒකේ අපි එක දිගටම දීගෙන ගිහලා ලක්ෂ 3000ක් සෙකන්ඩ් ඩෝස් එකට ඉතුරු කරගත්ත මේ අවංක ඇත්ත තොරතුරු මම ඔබට කියන්නේ ලක්ෂ 3000ක් ඉතිරි කරගත්තා හැබැයි අපේ ප්ලෑන් එක අනුව ඉන්දියාවේ මූලික ලිඛිත එකඟතාවයන් මේක රාජ්‍ය නායකයන් දෙදෙනා අතර ඇතුණු මට්ටමේ එකඟතාවයක් ඇති වෙලා තිබුණා මෙන්න දෙවනි මෙරට ගෙන්වීම සිද්ධ වෙන විදිය හැබැයි අපිට පෙවුණානේ ඉන්දියාව අමෝ කියන්නේ ඒක ඇවිල්ලා මේ එකපාර තිබුණ හිරවීමක් නිදහස් වුණාම වතුර පාරක් ගලාගෙන යනවා වගේ මේක අනපේක්ෂිත විදිහට මුළු සමාජයේම වේගයෙන් කොවිඩ් ග්‍රහණයට හසු වෙමින් ප්‍රශ්නේ දුර දිග ගියා. එතකොට අපේ අර එකඟතාවය අනුව කටයුතු කරන්න ඉන්දියාවට බැරි වුණා. ඉන්දියාව මේක නිලවචෙන් කිව්වා අපිට මේ වෙලාවේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් අල්ලපු ගෙදරින් අපිට කීයක් හරි දෙන්නම් කියලා අපේ ප්‍රශ්න ගෙදර පොරොන්දු වෙලා ඉඳලා. ඒ මිනිස්සුන්ගේ ගෙදර හෙට උදේ හිතන්නේ නැති ප්‍රශ්නයක් ඇතුණාම අපිට අර ඊයේ දෙන්නම් කියපු රුපියල් 5000 ඉල්ල ගන්න පුළුවන් වේද? මන් සරල තැනකින් කිව්වේ අන්න ඒ වගේ තැන. හැබැයි ඒකම අපිට දෙවෙනි විකල්පයක් අතළඟ තිබ්බා. ඒ තමයි මේ 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 චීනෙන් නිෂ්පාදිත සයිනෆාම් එන්නත පිළිබඳව විකල්පේ. ඒ වන විට අපි ලෝකයේ අනිකුත් රටවල එන්නත සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙතේ ඉස්සරහට ගිහිල්ලා තිබුණා නම් මං කියන්නේ අවසන් නිර්දේශ ලබා දීම සම්බන්ධ වගකීම් දරපු ආයතනවල බලධාරීන්ට මම මේ කතාව කියන්නේ. අපි ඒ සම්බන්ධව ලෝක තත්ත්වයන් අධ්‍යයනය කරලා අවශ්‍ය තීරණේ කඩිනමින් අරගෙන තිබ්බනම් අපිට මේ රික්තය ඇති වෙන්නේ නැහැ. දැන් ඔව් ඖෂධ පාලන හානියාමන අධිකාරියනේ ඔය සම්බන්ධයෙන් තීරණය ගන්නෙ. ඔව්. ඒ කියන්නේ උන් මේක අවශ්‍ය වෙලාවට දුන්නේ නැහැ කියලාද ඔබ කියන්නේ? මට මේක ආණ්ඩුවේ මතය විදියට ගන්න එපා. මට පෞද්ගලිකව හිතෙනවා. ඒ බලධාරීන්ට මේ ගැන මීට වඩා පළල් ඇහැකින් බලන්න තිබුණා කියලා. මොකද ඒ වන විට මිලියන 265ක් සයිනෆාම් එන්නත ලෝකේ පාවිච්චි කළා ඉවරයි. ඔවුන්ට විද්‍යාත්මක හේතු තිබුණා වෙන්න පුළුවන්. ඒක නිහතමානීව මට පිළිගන්න සිද්ධ වෙනවා නේ විද්‍යාවේ සිද්ධාන්ත පිළිබඳ ලොකු අවබෝධයක් මට නැහැ මම ඉගෙනගත්ත විෂයන් ඒව නොවන නිසා හැබැයි මිලියන 265ක් පාවිච්චි කරලා ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ අවබෝධයකුත් අපිට තියෙද්දී මෙරට සිටින චීන 23000ක් මේන්නත ලබාගෙන ජීව විද්‍යාත්මකව චීනත් එකයි ශ්‍රී ලංකිකත් එකයිනේ සංස්කෘතිකව අපි වර්ග දෙකක් වෙන්න පුළුවන් ජීව විද්‍යාත්මකව දෙන්නෙක් වෙන්න බෑනේ මං කියන්නේ MBBS නෙමෙයි මගේ අධ්‍යාපනය නිසා මට ඒක පැහැදිලි කරන්න විතර වඩා තේරෙන්නේ නැහැ මම හිතනවා මම ඊටාම කාරණිකව මේක කියන්නේ මේක චෝදනාවක් නෙමෙයි මගේ වචනේ තමයි මීට වඩා පළල් ඇහැකින් මේ දිහා බලන්න තිබුණා කියන එක දැන් මේ ඇත්තටම ආණ්ඩුවත් එහෙම පුළුල්ල මේ ප්‍රශ්නේ දිහා බලන්නේ නැතුව මේක ඇතුළේ දේශපාලනය කරනවද කියලා විග්‍රහ කරපු තැන් තිබුණා දැන් සමහර වෙලාවට ඔව් මුලින් රුපියල් 5000 දෙන්න ගිය වෙලාවේ අපි යම් ආර්ථික අර්බුදයක ඉන්නේ දෙතුන් වතාව දිගටම 5000 ගානේ දෙන්න රටට අමාරුයි කියලා අපිට තේරුණා. ඒ අතරේ මම දැක්ක රාජ්‍ය අමාත්‍යතුමිය එක්තරා අවස්ථාවක මේ සම්බන්ධයෙන් කෙනෙක්ට මේ කියන්නේ කොවිඩ් විෂය බාර රාජ්‍ය අමාත්‍යතුමිය යම් උදව් කරන්න එහෙම කැමති පිරිසකගේ දායකත්වයේ උනත් ලැබුණට කමක් නැහැ වගේ අදහසක් කිව්වා. හැබැයි එක්තරා අමාත්‍යවරයෙකුත් එක වෙලාවක එහෙම ප්‍රශ්නයක් නැහැ අපිට සල්ලි ඉල්ලන්න ඕනේ අපිට සල්ලි තියෙනවා කියලා. මේ වාරි පරස්පරයි නේද? ඒ කියන්නේ ආණ්ඩුව ස්ථාවරයි රටේ සල්ලි තියෙනවා අපි බය නැහැ කියලා ජනතාවට පෙන්වන්න හැදුවට ඇත්ත හංගනවා වගේ එකකුත් එතන තියෙනවද? සත්‍ය පිළිබඳ බුදුහාඳුර කියපේක මට කියන්න අවශ්‍යයි. බුදුහාඳුර කෝයක තැනක සත්‍ය වුණත් කියන්න ඕන නැති තැන් සමහර තැන්වල තියෙනවා කියලා. ඒකේ අවසන් අපේක්ෂාව தත්ත්වේ වඩා යහපත්ව කළමනාකරණය කර ගැනීම මිසක් වෙන එකක් නෙවෙයි. සමහර නැතිබැරිකම් තියෙනවා විවෘත එළිය කියලා ප්‍රශ්නෙට උත්තර හොයාගත යුතු තැන්. සමහර නැතිබැරිකම් එළිය කියන්න ගියොත් අනවශ්‍ය කලබලයක් විසින් ඊට වඩා නරක තත්ත්වයක් ඇති කරන්නත් පුළුවන්. ලෝකේ ඕනම ආණ්ඩුවක් යම් ප්‍රශ්නයකට මුහුණ දෙන අවස්ථාවලදී හැම විටම ඇත්තම කියලා ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න යන්නේ නැහැ. දේශපාලනයේ පිනවඳ ලියපු කිසි පොතක හැමතැනදීම පවතින සත්‍ය දත්තයම එළියට දෙන්න කියලා කියලා නැහැ. එහෙම කළොත් රටක් සමාජයක් කලබලයකින් තොරව පවත්වාගෙන යම් පිළිබඳව ප්‍රශ්න ඇති. සමහර තැන්වල ප්‍රශ්නෙට උත්තරේ කියන ගමන් ප්‍රශ්න කිව්වට කමක් නැහැ. මොකද ඒ ප්‍රශ්න සමාජයේ තේරුම් ගන්න විදිහ පිළිබඳ අවුලක් තියෙනවා අපේ.
ඔබට හිතනවාද ඒ නිසාමද දන්නේ සමාජයේ මතයක් ඇදලා තින්නේ දේශපාලනඥයෝ කියන්නේ බොරු කියලා නෑ ඒක එතනට ආදේශ කරගන්න ගියොත් අර අපි කියනවානේ හුදකලා සිද්ධි සමස්තයට ආදේශ කරන්න බෑ කියලා මම එහෙම කියන්නකෝ දැන් කිසා ගෞතමිය තමන්ගේ දරු පෙටියා සම්බන්ධ ප්‍රශ්න ආපු වෙලාවේ පණ දෙන්න පිළිබඳව ප්‍රශ්නයක් නාවේ ඇත්ත බෞද්ධ දර්ශනේ මරණය පිළිබඳ ඇත්ත විග්‍රහය මොකක්ද මිනිහෙක් මරුණා නම් එතනින් ඉවරයි මං කියන්නේ ඒ වෙන පණ දෙන්න වෙන විකල්පයක් හොයාගෙන යන්නේ ඇයි බුදුහාඳුරෝ කියන්නේ නැත්තේ කවුරුත් මැරිච්ච නැති ගෙදරකින් අබමිටක් අරගෙන ඇවිල්ලා අපි මේ ප්‍රශ්නේ කතා කරමු කියලා ඒ මොකද එහි සත්‍යම තත්වයේ ඇයට අවබෝධ කරවීම සඳහා වෙන පසවිම සකස් කළා තමයි ඇත්ත කිව්වේ මේක දේශපාලන හැමතැනකටම ගන්නවා කියන අදහස නෙමෙයි මං කියන්නේ සමහර දේවල් පිළිබඳ මොකද මහජනයා අනවශ්‍ය විදියට කලබල වීම ඇති වුනොත් ඒව ගැටලු සහගත වෙන්න පුළුවන් අපි අතන්ට ගියොත් ඉන්දියාවේ ප්‍රශ්නෙට සංජීව දිරිමාන්න මන්ත්‍රීතුමා ඒ කියන්නේ ඇතම් රටවල් වලට කොවිෂීල්ඩ් එන්නත ඔය සීරම් ගිනි ගත්තට පස්සේ ප්‍රධාන විද්‍යාඥ නිලධාරියා රට දාලා ගියාට පස්සේ ඔවුන්ගේ අර්බුදේ වැඩි වුණාට පස්සෙත් ඇතම් රටවල් වල එක ඉන්දියාවේ එකඟතාවයෙන් වැඩ කරලා තියෙන්නේ ඇත්තටම ඉන්දියාව අපිත් එක්ක හොඳ හිතක් තියනවා කියලා 100ට නෑ කියලා අපිට කියන්නත් බෑ තියනවා කියලා 100ට 100ක් කියන්නත් බෑනේ ඔවුන්ගේ අපේක්ෂාවන් රාජ්‍යතාන්ත්‍රිකව බිඳ වැටිලානේ තියෙන්නේ ඉන්දියාව රාජතාන්ත්‍රික දේශපාලනයේදී උපක්‍රමිකයි. ඒක හංගන දෙයක් නෑ. හැබැයි මට නිශ්චිත දත්තයක් නැහැ ඔබ කියන කතාව පිළිගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න. අපිට නොදී හවලාට දුන්නා කියලා මට නිශ්චිත දත්තයක් නෑ. අවංකව කියන්න බෑ. මොකද මම දන්න නිශ්චිත තැන් ටික ඔබට මම තාර්කිකව පැහැදිලි කරා. අපිට නොදුන්නට අහවල්ව අරගෙන තියනවා කියන එක ගැන මා සතුව තොරතුරක් නෑ. ඔබ සතුව යමක් තියෙනවා නම් අපි ඒක සාකච්ඡා කරමු. නෑ ඊයේ පාර්ලිමේන්තුවේදී කියුණා මේ සම්බන්ධයෙන් විවාදෙදී. නෑ ඒකත් අදහස් පළ කිරීමක් විදිහට විතරයි මතුනේ. අපි දැන් අද දවසේ මේ පිළිබඳ හොඳ සාර්ථක සාකච්ඡාවකුත් ජනාධිපතිතුමා ඉවර කළා දුන්නා. අපි ජපානින් මේ විකල්පය සම්පූර්ණ කරගන්න හොඳ සාකච්ඡාවක් අවසන් කරලා තියෙන්නේ. මං හිතනවා මේ ප්‍රශ්නෙට අපිට ඉතා ඉක්මනින් මොකද ඇස්සසනිකා එන්නතේ සෙකන්ඩ් ඩෝස් එක දෙන්න තියෙන කාල සීමාව ඇතුළත අපිට ඒ දෙවනි මාත්‍රාවට යන්න පුළුවන්. එහෙම නැත්නම් අර ජනගහණයටත් වඩා වැඩිපුර මිලදී ගත්ත තැනකින් හරි මේක ගෙනල්ලා මට විශ්වාසයි ගෝට අපේ ජනාධිපතිතුමා මේ ප්‍රශ්න විසඳනවා කියලා. ඔව් මේ එහෙම රටවල් කීපයක් එක්ක සාකච්ඡා කරලා තුන මං හිතන්නේ මේ වෙන විට ඇමරිකාවත් එහෙම අතිරික්ත එන්නත් හෝ ඒ තියෙන එන්නත් ප්‍රමාණය ලෝකේ පුරා බෙදා හරින තීරණය කරලා තිනවා ආසියානු කලාපයටත් ඒ ලැබිලා තිනවා ලංකාවටත් යම් එන්නත් ප්‍රමාණයක් ලැබෙයි කියලා තිනවා ඉතින් ඔව් අපි හැමෝගෙන් බලාපොරොත්තු ඒක දැන් ලක්ෂයක් විතර කොවිෂීල්ඩ් එන්න තේ දෙවනි මාත්‍රාව බලාපොරොත්තුෙන් ඉන්නවා රටේ දේශපාලන ඒ කියන්නේ ජාත්‍යන්තර ප්‍රජාව සමග දේශපාලන කැමැත්තක් මෙතන බලපායිද කියලා අපිට හිතනවාද සංජීව දිරිමාන්න මන්ත්‍රීතුමා දැන් ඔය ජපානය වෙන්න පුළුවන් ඇමරිකාව වෙන්න පුළුවන් ඉන්දියාව වෙන්න පුළුවන් ඔස්ට්‍රේලියාව වෙන්න පුළුවන් චීනයට රෙහිව වෙනම කඳවුරක් ගොඩනගන කණ්ඩායම ඔය දැන් අපි ජපානයට ගියත් ඇමරිකාව දෙනවා කියලා කිව්වත් ඉන්දියාව අපිට නොදී හිටියත් ඔය දේශපාලන සම්බන්ධතාවල ප්‍රශ්නකුත් උතනට මතුවෙන්න වෙන්න පුළුවන්ද අපිට ඔය ලැබීමේ දිසානෝ ලැබීමේදී මම හිතන්නේ නැහැ එහෙම දෙයක් මේක ඇතුලේ තියෙනවා කියලා චීනය ගැන විතරක් නෙමෙයි ලෝකේ ඕනෑම කලාපයක කිසියම් රටක් තවත් රටක් එක්ක ළඟ ගනුදෙනුවක් ඇති වෙනකොට ඒ පිළිබඳ සැක සංකා ඒ පිළිබඳ විවේචන ඒවා ස්වභාවිකව මතුවෙන අදහස් තියෙනවා ඒ වගේම චේතනාන්විතව හදලා ගහන ගල් තියෙනවා මේවා ලෝකේ පුරාම රාජ්‍යතාන්ත්‍රික දේශපාලනය තුලේ දකින්න තියෙනවා නමුත් කොළඹ පෝට් සිටිය සමග චීනයට තියෙන සම්බන්ධයයි ලංකාවේ ආණ්ඩුවයි චීනයේ ආණ්ඩුවයි අතර තියෙන ආර්ථික ගනුදෙනුව කොවිඩ් වැක්සීන් එකටත් බලපාලා වගේ තැනකට ගෙනියන්න තරම් හේතුවක් මට තාම පේන්නේ නැහැ අපි අධ්‍යයනය කරමු ඔන්නම් අධ්‍යයන නිමිත්තක් විදිහට අපි මේක අපි බලමු රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුව වල තියෙන සමහර තත්වයන් වැක්සීන් එක ලෝපුරා ව්‍යාප්ත වීමට බලපාලාද කියලා. හැබැයි මට හිතන විට වඩා මානව හිමිකම් පිළිබඳ අනිකාට ගරු කිරීම නැති තැනට යමක් දෙමු කියන මහා චින්තනයක් මතුවෙන ලෝකේ මේ ඉන්නත සාධාරණ බෙදා ගන්න ලෝකයක් ලෑස්ති වුණේ නැහැ. මං කියන්නේ ප්‍රශ්නේ තියෙන එතන. ජනගහනයට වඩා පස් ගුණයක් ගන්න රටවල් තමයි ලෝකේ මානව මේ ශිෂ්ටාචාරයේ අලුත්ම සිද්ධාන්ත පිළිබඳව කතා කරමින් ඉන්න රටවල් තමයි මේ වරද කළේ. එහෙමනම් අපි මේ සමානාත්මතාවයේ මහා උත්තුංග මොහතක නම් මේ ලෝකේ තියෙන්නේ.
අපිට තිබ්බ මේක සාධාරණ බෙදාගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය සංවිධානයේ ප්‍රධාන නියමිත මාසිකරුවද කිව්වා මෙහෙම වේගකින් මෙහෙම අසමතුලිතතාවයකින් මේ බේත විඳින්න ගියොත් තවරුදු තුනක්වත් ඇයි ලෝකේ අවශ්‍ය කණ්ඩායමට බේත විඳ ගන්න කියලා. ඔව් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අපේක්ෂාවත් අන්තිමට එක්තරා විදිහට බොඳ වෙලා ගියා වගේ කොක්ස් පහසුකම් ඇතුලේ එන්නත් බෙදා හරින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් උනත් දැන් උන්ට ඒකත් කරගන්න බැරි වෙලා තියෙනවා. අපිට යම් ප්‍රමාණයක් ලැබුණට අපේක්ෂිත ප්‍රමාණය තාම ලබා දෙන්න බැරි වෙලා තියෙනවා. ඒකයි තත්වේ. අපි තවදුරටත් මේ සංවාදයේ ගොඩනගමු. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන් මන්ත්‍රීතුමත් එක්ක අපි සාකච්ඡා කරමින් ඉන්නේ. කෙටි විරාමයක් ලබාගෙන ඉතා ඉක්මනින් නැවත හමු වෙනවා. Net FM Unlimited. නැවතත් නෙට් FM Unlimited සමග සංජීව එදිරිමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් එක්ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකතුමත් එක්ක අපි මේ Unlimited සංවාදයේ දිලා ඉන්නේ. මතන්නේ මේ බලාපොරොත්තු ගොන්නක් ජනතාවට දීලා බලය ලබාගත්තු ආණ්ඩුවක් ජනතාවටත් ඒ වෙලාවේ යම් අවශ්‍යතාවයක් සමාජයේ නිර්මාණය වෙලා තිබුණා. ඒකෙන් ඔබ ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රයෝජන අරගත්තා. නමුත් මේ වෙනකොට ඒ අපේක්ෂාවන් ජනතාවට දෙන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම 3/2කට ආසන්න පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ තියාගෙන කණ්ඩායම එකඟ කරගන්නවත් බැරි තරමටම මේ ආණ්ඩුව මෙච්චර ඉක්මනට යම් ආකාරයකට මෙහෙම විසිරෙන තැනට පත් වුණාද, ඒ කියන්නේ විසිරෙන්න හේතු හදන තැනට පත් වුණාද කියන සංවාදේ ලොකුවටම සමාජයේ තියෙනවා. සමාජය කියලා කියන්නේ විපක්ෂය යම් කොටසක් එහෙම එකක් එළියේ කතා කරමින් ඉන්නවා. ඇත්තටම ඒකද? ඒක විපක්ෂයට විතරක් තියෙන ප්‍රශ්නයක්ද? නෑ, මේ වෙලාවේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක විපක්ෂය අතේ තියෙනවා. අපිත් පොඩ්ඩක් දීලා තියෙනවා. අපි දේශපාලනික උපක්‍රමිකයි මනෝජ්. අපි මීට වඩා දුෂ්කර මොහොතක් කළමනාකරණය කරපු මිනිස්සු. හැබැයි සියල්ල නැති වෙලායි බිමින්දලා නැගිටපු දේශපාලන ව්‍යාපාරයක් අපි. හැබැයි අබේආරාමේ මුරුත්තෙට්ටේ ආනන්ද හාමුදුරුවෝ මාධ්‍ය සාකච්ඡා තියෙනවා. කාදිනල් ලිමිපාණන් අගරද්ද ගුරුතුමන් මාධ්‍ය සාකච්ඡාවල වාඩි වෙනවා. ඒවයි ප්‍රකාශනිකුත් වෙනවා. සහ ඇතැම් ඇමතිවරු මන්ත්‍රීවරු ප්‍රසිද්ධියේ තමන්ගේ අදහස් කියන දැනට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක විපක්ෂයේ තියෙන එකක් නෙමෙයි කියලා අපිට දැනෙනවා. ගියාණ්ඩුව ඇවිල්ලා මාසෙකමාරක් ගියේ නෑ. තිලක් මාරපන ඇමතුමා ඉලස්සලා ගෙදර ගියා. අපේ දිස්ත්‍රික්කයේ අපේ තෙවරප්පිරිම සහෝදරය සරත් පොන්සේකයි අතර දුණු ගැටුම මතකද? විජේදාස මහත්තයා ප්‍රශ්නයක් දාගත්ත හැටි මතකද? කොයිතරම් ආණ්ඩුව ඇතුලේ ප්‍රශ්න තිබ්බද රටේ සහ ආණ්ඩුවේ එක සහ දෙක අතර, මං කිව්වේ ජනාධිපතිතුමා සහ අකමැතිතුමා අතර. ඒ දේවල් එක ගලපලා බලලා ඕනනම් මේක විග්‍රහ කරගන්නත් පුළුවන්. ඒ නැතත් ඕනම තැනක ආණ්ඩුවක් ආපුවම ඒ ආණ්ඩුව ඇතුලේ මතවාදීව සරල රේඛා අඳින්න බෑ. ඒක යම් උස් පහත් වීම එක තමයි කරන්න වෙන්නේ. ඒකට හේතු තියෙනවා. හේතු සමහර හේතු න්‍යායාත්මකයි. දැන් අපේ ආණ්ඩුව ඇතුලේ දේශපාලන න්‍යායන් කිහිපයක් විශ්වාස කරන කණ්ඩායම් ඉන්නවා. ආර්ථික වශයෙන් මේ ලෝකේ සිද්ධාන්තයක් තියෙනවද ලෝකේ ආර්ථිකය හදන්න පුළුවන් මෙන්න මෙහෙමයි කියලා? නැහැ. සමහරු ධනවාදයක් විශ්වාස කරනවා, තාමත් සමහරු සමාජවාදයක් විශ්වාස කරනවා. ඒ අතර මේ දෙකේ කලවමක් පිළිබඳව මතවාදයක් තියෙනවා. ලිබරල් වාදය, නව ලිබරල් වාදය නෑ, ඔය එකක්වත් නෙමෙයි, අපි මෙහෙම කරමු. ඔහොම ප්‍රශ්න තියෙනවා. ඔය 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 සියල්ලෙම යම් යම් ශේෂයන් ලංකාවේ දේශපාලන ව්‍යාපාර ඇතුලේ සමහර විටක ඒව ඇතුලේ ඉන්න මිනිස්සුගේ පෞද්ගලිකවත් හදවත් ඇතුලේ තියෙනවා. විවිධ දේශපාලන න්‍යායන් බලපානවා. ඒ අතර ඕනම සමාජයක පුද්ගලයෝ පිරිසක් අවුලක් විදිහට දෙන්නෙක් ජීවත් වෙනකොටත් යම් යම් එකඟ නොවන තැන් ඇති වෙනවනේ දෙයියනේ. ඒක පවුල් වුණාට පස්සේ නෙමෙයි, ප්‍රේමයේදිත් මේ අවුල තියෙනවනේ. ප්‍රේමයේ වගේ සුන්දර තැනකත් ගැටුම් ඇති වෙන මානව සමාජයක ආණ්ඩු කරන්නේදී ගැටුමක් මත දෙකක් එකට හැපීමක් වෙන්නේ නැහැ කියලා කාට හරි හිතෙනවා නම් ඒක දේශපාලන කම. මේක බලය සම්බන්ධයෙන් වන ප්‍රේමයක් හෝ විරසකයක් කියලා පේන්නේ නැද්ද? මෙහෙමයි, දේශපාලනය කියන්නේ බලය පිළිබඳ විද්‍යාව කියලානේ මැකියාවලි කුමාරයාගේ පොතේම ලිව්වේ. බලය පිළිබඳ ප්‍රශ්නයක් තමයි මේක. හැබැයි මම එකක් ඉතාම විශ්වාසෙන් කියනවා. මේ ආණ්ඩුව
හදන්න මහන්සි වෙච්ච මිනිස්සු. ඒ වගේම මේ ආණ්ඩුව හදලා මිනිස්සු බලාපොරොත්තු වෙච්ච තැන්. පළවෙනිම දේ තමයි අපිට නිදහසේ ආරක්ෂාව සහිතව ජීවත් වෙන්න පුළුවන් සමාජයක් හදලා දෙන්න කියන එක ගෝඨාභය ජනාධිපතිතුමාගෙන් මේ රටේ මිනිස්සු ඉල්ලුවේ. පාස්කු ප්‍රහාරයේ බෝම්බේ ඒ ඒ ඒ ඒ ගින්නේ සර පපුවේ තියාගෙන තමයි මොකද අවුරුදු 30ක් යුද්ධකින් බැට කාලා ඉඳපු සමාජයක් නැවත බෝම්බ ශබ්දයක් ළඟට යලි මලකඳන් දකින්න තැනකට ගියා. අන්න මිනිස්සු ඉල්ලුව අපිට ජාතික ආරක්ෂාව අපේ ආරක්ෂාව තහවුරු කරන තැනට යන්න කියලා. අපිට විශ්වාසයි අපි මේ ප්‍රශ්නය වෙනුවෙන් නැත්නම් බයසක නැතුව ජීවත් වෙන්න පුළුවන් සමාජයක් ආරක්ෂිත සමාජයක් නිර්මාණය කරන තැනදී අපි යුතුයකම ඉටු කළා මේ ප්‍රශ්න මැද්දේ. ඒ වගේම සම්බුද්ධ ශාසනය පිළිබඳ බරපතල අවුලක් මතුවලා තිබ්බා. සම්බුද්ධ ශාසනය කොම සමස්ත ලාංකීය ශිෂ්ටාචාරය සංස්කෘතිය මේක ඇතුලේ තියෙනවා. හාමුදුරුවෝ 49ක් හිරේ දාපු ආණ්ඩුවකින් පීඩා විඳපු මේ රටේ සංස්කෘතිය හදවත විසින් කෑ ගහලා කිව්වා අපේ අපේකම් රැකිච්ච සම්බුද්ධ ශාසනය පදනම් කරගත්ත ඒ යහපත් සමාජය නිර්මාණය කරන්න අපිට කවුරුරි වුණා කියලා. අලියා පෙරහැරේ යා යුතුද නැද්ද කියන පිළිබඳ සංවාදයක් ඇතිච්ච සමාජයක්. පන්සලේ පෙරහැරේ යන්න පන්සලේ ආදරෙන් ඇති කරපු ඇත්පැටියා ගැන නූතන මාර මතවාද ඒකත් හරි කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. තර්කයක් ආවනේ කැලේින් අලියා මේ කොප්පරා පිච්චෙන ලයිට් එලි මැද්දේ පාරේ රෑ යන්න කැමතිද නැද්ද කියන එක ඇත්තටම අපි දන්නේ නැහැ තමයි. තර්කයක් විදිහට ඒක හරි. හැබැයි අපි සංස්කෘතියක් විදිහට පෙරහැර සංස්කෘතිය අපේ තිබ්බා. පන්සලේ හිටපු ඇත්පැටියට නඩු දාන තැනකට මේ සමාජය ගියා. ඒ සියල්ල මැද්දේ මිනිස්සුල සම්බුද්ධ ශාසනය පදනම් කරගත්ත මේ මහා සංස්කෘතිය බේරන්න අපිට නායකයෙක් ඕන කියලා. මම විශ්වාස කරනවා ගෝඨාභය ජනාධිපතිතුමා යුතුයකම ඉටු කළයි කියලා. හැබැයි සංජීව එදිරිමාන මන්ත්‍රීතුමා ඔව් අවුරුදු 30ක යුද්ධ 2009 ඉවර කරලා බෝම්බයක් පුපුරන හඬක් නැහැ වුණු කාලෙක මීට අවුරුදු 2කට කලින් ඒ බෝම්බේ රටේ විපුරුවා. ඔව් එහෙමනම් ඒක ඒ වෙනුවෙන් ජාතික ආරක්ෂාව වෙනුවෙන් නායකත්වයක පාලනයක අවශ්‍යතාවය තිබිලා ඔව් ඒක මූලික වුණු කාරණේ කියලා විපක්ෂෙත් කියන ආණ්ඩුවත් කියන දෙපැත්තම දන්නවා. අපිට පාස්කු බෝම්බේ පිපුරුවේ නැත්තම් මේ ඉරණම අත් වෙන්නේ නැහැ කියලා ප්‍රධාන සාධකයක් විදිහට කියනවා. මම සමායන මම ඒ තර්කයට එකඟ නැහැ. ඔව්. මම පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ පැත්තෙන් ඉදිරිපත් කරන තර්ක වුන් කාරණා දෙකක් තියෙනවා. ඔව් සමායන මට ඒක පැහැදිලි කරන්න මොකද විපක්ෂය දේශපාලන එක තැනක කියනවනෝ තමන්ගේ පරාජය වැරදි විදිහට විග්‍රහ කරගත්තොත් කිසියම් දේශපාලන ව්‍යාපාරයක් අයි පැවැත්මක් නැහැ. මේ සජබේ ඒ වරද්ද කරමින් ඉන්නේ. ජේවීපියත් මේක කරනවා. කවුරු හරි හිතනවා නම් 2019 ජනාධිපතිවරණ ප්‍රතිපලය පාස්කු ප්‍රහාරයේ අතුරු ඵලයක් කියලා ඒක වැරදි දේශපාලන විග්‍රහයක්. මං කියන සංඛ්‍යාලේක නැතුව. ඔව්. නෑ ආණ්ඩුවටත් ඒකේ වර්තමාන ආණ්ඩුවට, ඒ කියන්නේ ඔබතුමාලටත් එතන අවස්ථාවක් පෙනුණානේ. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලංකාවට ආපු වෙලාවේ තමන්ගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් මාධ්‍ය වේදී නගන ප්‍රශ්නවලට උත්තරයකුත් දුන්නා. ඒ කියන්නේ යම් අපේක්ෂාවක් ජාතික ආරක්ෂාව රටේ ගොඩනගන්න ඕන කියන අපේක්ෂාවක් එතන තියෙනවා කියලා. එතන රික්තයක් තියෙනවා කියලා දැක්ක ඒක දේශපාලන ආර්ථික ආරක්ෂාව. ඔව්. ජාතික ආරක්ෂාව පිළිබඳ සංවාදය අලුත් වුණා. ඒකම ගෝඨාභය රාජපක්ෂ නැමැති අපේක්ෂකතුමා සුවිශේෂි වටිනාකමක් අලුතෙන් පෙන්නත් පටන් ගත්ත. හැබැයි මගේ උත්තර ඉවර නෑ තාම. 2018 පෙබරවාරි 10 මගේ දිනය. 2018 පෙබරවාරි 10 කියන්නේ පාස්කු බෝම්බය හදපියොම් බෝම්බය හදන්න හිතලවත් නැති වෙච්ච සමහරට. අපි ඒ මොහොත වන විට 2018 පෙබරවාරි 10 මේ රටේ පළාත්පල නායතන 241කින් අපි 231ක බලය තනියෙන් දිනුවා. මේ 2018 පෙබරවාරි 10. ඒ නිසා ගියාණ්ඩුව පෙරදුනේ පාස්කු ප්‍රහාරය නිසා කියලා හිතනවා නම් ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ වෙන කාටවත් නෙමෙයි. එහෙම හිතන විපක්ෂයේ දේශපාලන අනාගතය අවුලක පැටලෙනවා. හේතුව පරාජය වැරදි විදිහට විග්‍රහ කර ගැනීම. ඔව්. ඒක කොහොම වුණත් රටට බලපාන කාරණයක් වුණානේ සංජීව එදිරිමාන මන්ත්‍රීතුමා. එතකොට දැන් ඔව් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමක් දරන්න පුළුවන් එහෙම ජනාධිපතිවරයෙක් රටේ යුද්ධේ නැති කරන වෙලාවේ රටේ ආරක්ෂක ලේකම්වරයා විදිහට කටයුතු කරපු ජනාධිපතිතුමා ඔහුට ඒ පිළිබඳව සුවිශේෂ හැකියාවක් සහ ඒ පිළිබඳව විශේෂ මම හිතන ඉවක්ුණත් ඇති. නමුත් එහෙම දෙයක් නොවෙන්න වග බලා ගන්නවා මිසක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රටේ ජනාධිපති කියලා එහෙම සැලසුම් සකස් කරන මිනිස්සු සැලසුම් සකස් නොකර ඉන්නේ නැහනේ. ඒ කියන්නේ එහෙම ඔවුන්ට උවමනාවක් තියනවා නම් තව අපි පිරිමක් කරන්න ඔවුන්ට ඕන නම් සැලසුම් කරන්න පුළුවන්නේ. හැබැයි එතකොට මේක මොකක්ද කියලා වරි හොයාගන්න ආණ්ඩුව
කල්මරනවා වැඩි කියලා මේකේ ප්‍රධාන වින්දිත පාර්ශවයක් වුණු කණ්ඩායම නියෝජනය කරන කාදිනල් තුමා පවා කියනවා එනේ ආණ්ඩුවටත් උවමනාවක් නැහැ මේක හොයන්න කියලා මගේ උත්තරේ කොටස් දෙකයි කාදිනල් තුමා ප්‍රමුඛ කතෝලික ප්‍රජාව මේ පිළිබඳව කතා කරන්නේ බරපතල වේදනාවක් පපු විදියට මොකද ඒ හැම මරණයක්ම පොදුවේ සමස්ත විදියට ඔබට මට අපි හැමෝටම දැනුණා වගේම කාදිනල්තුමා ප්‍රමුඛ ඒ කතෝලික ප්‍රජාවට ඒ වේදනාව ඊට වඩා වැඩි බරකින් දැනුණා හේතුව සංස්කෘතිකයි. ඉතින් ඒ නිසා මේ පිළිබඳව විග්‍රහය ඇතුලේ තාර්කික බව වගේම අර වේදනාවේ මුසුවීමකුත් තියෙනවා. ඒක වැරදි නැහැ. මොකද ප්‍රශ්නයක උත්තරය අර කියනවානේ ප්‍රශ්නේ තමන්ගේ නොවන තාක්කල් උත්තරේ අතිශය දාර්ශනිකත්වයෙන් සහ වීරත්වයෙන් පිරිච්ච එකක් කියලා. ප්‍රශ්නේ තමන්ගේ වුණාම දැනෙන විදිය වෙනස්. එතකොට ඒ වාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික ප්‍රජාව මේ පිළිබඳව අපි හැමෝටම දැනෙන වේදනාව වගේම ඊටත් වඩා වැඩි වේදනාවකින් මේ පිළිබඳව කතා කරනවා. එතකොට ඊට ඉක්මන් උත්තරයක් පිළිබඳව මේ බලාපොරොත්තුව අතිශය සාධාරණයි. මගේ උත්තරේ කොටස දෙවෙනි කොටස ඉක්මන් වෙන්න ගිහිල්ලා අප විසින් අනවශ්‍ය ඉක්මනක් ඇති කරන්න ගියොත් නැවත හානිය වෙන්නෙම ඒ විඳිත පාර්ශවයන්ටම තමයි. ඒ කියන්නේ අපි හැමෝටම මේක ඉතාම විධිමත් ගවේෂණය කළ යුතු තැනක්. ඒ ගවේෂණාත්මක තොරතුරු සියල්ල සහිතව මිනිමරම චෝදනා යර්ථේ නඩු පැවරිය යුතු පුද්ගලයන් හඳුනාගෙන නීතිය එලෙසම ක්‍රියාත්මක වෙමින් යනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතාම පැහැදිලිව මේ රටට කියලා තියෙනවා පාස්කු ප්‍රහාරයේ වැරදි කරුවන්ට ගැළවිලා යන්න ඉඩක් දෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. ඒ මොකද ඒක අපේ ආණ්ඩුවේ එකතකින් අපි සතු එක අවස්ථාවක් මේ රටේ ජනතාවට යුක්තිීටු කර දීම වෙනුවෙන් අපට ලැබිච්ච අවස්ථාව ආණ්ඩුවක් විදිහට කොහොමත් අපි අතින් මගහැරෙන්නේ නැහැ. ජාතික ආරක්ෂාව වැනි කාරණාවක් පිළිබඳව ගෝඨාභය ජනාධිපතිතුමා වැනි නායකයෙක් ඉන්න මේ වෙලාවේ ඒ ගැන සැකයක් හිතන්නත් එපා. ඒ වෙනුවෙන් ගත යුතු හැමදේම ගණමින් ඉන්නවා වැරදිකරු සියලු දෙනාට ලැබිය යුතු උපරිම දඬුවම නිශ්චිතවම ලැබෙනවා. සමහරුන්ට සැකයි එක කණ්ඩායමකට එක කොටසකට මේක ඇඟිල්ල දික් කරොත් එහෙම නැත්නම් වරද ඔවුන්ගේ වුණොත් අනාගතයේ ඡන්දෙකට යන වෙලාවක ජනතාවගේ කැමැත්ත ගන්න වෙලාවක අපේ රටේ මේ දේශපාලනය විවිධ කණ්ඩායම් වලට බෙදිලා තියෙන හැටියට එක එක කොටස්වල කැමැත්ත නැතිවීම ඡන්දේ නොලැබීම අනාගත බලය තහවුරු කරගන්න හෝ ඊළඟ ඡන්දක ජයග්‍රහණයක් කරන්න හේතුවක් වෙන්න පුළුවන් නිසා මේවා ටික ටික පස්සට දානවාද මේවා මගහරිනවාද කියලා සමහරු සැකමතු කරනවා. එක එක කොටස් කියන ප්‍රශ්නේ මට තේරුණා. හ්ම්. එක එක කොටස් කියන එක x සහ y කියමුකෝ. අපේ දේශපාලන සමීකරණයේ x සහ y අදාළ නැහැ ලොකුවට. x y අදාළ කොතනද කියලා ලංකාවේ දේශපාලනයේ මැතිවරණ සිටියම් පාට කරලා බැලුවම ඕන කෙනෙකුට පේනවා ඕනම දේශපාලන ව්‍යාපාරයක මූලික පදනම් තියෙන කොහෙද කියලා පැහැදිලි. ඒක ලංකාවේ අපි විතරක් නෙවෙයි ඕනනම් BJP ජාතික කොංග්‍රසයේ ඡන්ද පදනම් කොහෙද තියෙන්නේ කියලාත් අපිට තේරෙනවා. ලංකාවේ සමාජයේ සමහර තැන්වලදී අපිට පුළුවන් ඩිමොක්‍රටික් රිපබ්ලිකන් ඡන්ද පදනම් වල සිටියම් ගත කරලා පෙන්වන්න මෙන්න මේ ස්තර තුල තමයි වැඩි බලය තියෙන්නේ කියලා. එනිසා ඔය x සහ y ලොකුවට අපිට මෙතිවරණ වලදී අදාළ වෙන එකක් නැහැ. එනිසා අපිට තීන්දුවක් ගන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කවුරු හරි සම්බන්ධ වරදක් තියෙනවා නම්. නේද මේ දැන් ඔව් ඒවා දේශපාලනිකව උපාය මාර්ගිකව හදන්න පුළුවන් නේ සංජීව විද්‍රමාන මන්ත්‍රීතුමා. දැන් ඒ කියන්නේ රටේ සම්බුද්ධ ශාසනය සම්බන්ධයෙන් වෙන්න පුළුවන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වෙන්න පුළුවන් හඬරගපු කණ්ඩායම් ඉන්නවා ජාතික ව්‍යාපාර ඉන්නවා සිවිල් සංවිධානය ඉන්නවා භික්ෂුන් වහන්සේලා ඉන්නවා ආගමික කණ්ඩායම් ඉන්නවා ඒ අයගේ අපේක්ෂාවන් බිඳ වැටෙනකොට අර පාට කරපු මැතිවරණ සිටීමේ සමහර කොටස් අහිමි වෙන්න පුළුවන්. එතකොට වෙන තැනකින් ඒව පුරව ගන්න වෙනවනේ. සමහර අපේක්ෂාවන් සමහර විට යම් හේතු මත යම් කාරණා මත ඉෂ්ට කරන්න බැරි වෙනවෙන්න පුළුවන්. හැබැයි ඡන්ද දිනන්න ඕන. ඒකට කොහෙන් හරි කොටස් හොයාගන්න ඕන. එහෙම අපේක්ෂාවක් තියනවද දන්නේ නැහැ කියලා විවිධ කණ්ඩායම් සැකමතු කරන වගේ මේවා සංවාද විදියට සමාජයට අරගෙන අවිල්ල තියෙනවනේ. අපේ ආණ්ඩුවේ පූර්ණ ඡන්ද පදනම රැඳුණු තැන් පිළිබඳව අවබෝධයක් අපිට වගේම අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයන්ටත් තියෙනවා. ආණ්ඩුවක් ආපුවාම ආණ්ඩුවක් ඇවිල්ලා ගත වෙන මුල්
දින කිහිපය ඇතුළතදී මොකද අපි හැමෝම ආණ්ඩුවක් හදන්නේ කිසියම් ආකාරයක පොදු සහ පෞද්ගලික අපේක්ෂාවනුත් සහිතවනේ හංගන දෙයක් නැහෙනේ ඕනම කෙනෙකුට ඡන්දයකට මැතිවරණයකට දේශපාලන ව්‍යාපාරයකට උදව් කරනකොට අරමුණු වර්ග කීපයක් තියෙනවා ජාතික අරමුණු තියෙනවා ඒ අතර තමන් නියෝජනය කරන ශේෂ්ත්‍රය සම්බන්ධ අපේක්ෂාවන් තියෙනවා තමන් නියෝජනය කරන ප්‍රදේශය පිළිබඳ අපේක්ෂාවන් තියෙනවා ඕක අදීරෙන් අදීර ඇවිල්ලා පෞද්ගලිකවම තමන් පිළිබඳව අපේක්ෂාවක් දක්වාම විවිධ අපේක්ෂාවන් තියෙනවා ඒ අතර ඒ සමහර කාරණාවල යම් යම් ප්‍රමාදයන් සිද්ධ වෙනකොට ඒවා වේගවත් කර ගැනීමට වෙන්න පුළුවන් නැතිනම් සමහර දේශපාලන සංවාද ඇති කර ගැනීම වෙනුවෙන් යම් යම් බලපෑම් කරනවා ආණ්ඩුව ලංකාවේ ඉතිහාසයේ මට මතක හැමදාම ආණ්ඩුව හදන්න මුල් වෙච්ච කණ්ඩායම් ඒ ආණ්ඩුව සම්බන්ධයෙන් ඉතාම ඉක්මනින් යම් යම් විවේචනයන්ට යනවා ඒක ලංකාවේ දේශපාලනයේ එක්තරා ස්වභාවික රිද්ම් එකක් බවට පත් වෙලා තියෙනවා එහෙමයි කියලා ලොකු අවුල් හැදිලත් නැහැ සමහර තැන්වල ඒ කියන්නේ මේ සිස්ටම් එක හැදිලා තියෙන විදිහට දේශපාලන ක්‍රමවේදයේ මේ දේශපාලන සිස්ටම් එක හැදිලා තියෙන විදිහට ජනතා අපේක්ෂාවෙන් නිෂ්ඨ කරන්න බෑ කියන එක ඒ කියන්නේ දේශපාලනඥයන්ට බලය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා ඔවුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන් දේශපාලන ධාරාව ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඔවුන් කැමති ඒ නියෝජනයේ දිගටම පවත්වගෙන යන්න ඒ අර විටින් විට එකතු වෙන කණ්ඩායම් විවිධ අපේක්ෂාවන් එක්ක එකතු වෙන කණ්ඩායම් එතකොට ඒගොල්ලන්ට සමාජය සම්බන්ධයෙන් මතුවලා තියෙන ප්‍රශ්න වලට උත්තර ඕන ඒවා ඉෂ්ඨ කරන්න බැරි වෙනකොට මේ කණ්ඩායම් විවේචනය කරන්න හරි අයින් වෙන්නේ නැහැ මං කිව්වේ එක වචනයක් තමයි යම් යම් ප්‍රමාද වීම කියලා එක තැනකදී හැබැයි ඒක සමස්ත සමාජයේ සම්බන්ධ කාරණා නොවෙන්නත් පුළුවන් දැන් උදාහරණයකට අපි ගමුකෝ ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිත සම්මේලන ෆූටායකට යම් යෝජනාවක් තිබුණා ලංගිය ආණ්ඩු හදනකොට අධ්‍යාපනයේට ජාතික මේ අයවැයෙන් වෙන් කරන මුදලේ ප්‍රතිශතය පිළිබඳ යෝජනාවක් එක්ක ඕනේ සහාය පළ කිරීම කළේ හැබැයි ඒක ඒ විදිහට උනේ නැහැ ඒ වෙනකොට යම් යම් විරසක භාවයන් නිර්මාණය වුණා හැබැයි අපිට මේ රටේ අද දවස වන විට යම් යම් විවේචනයන් මතුවෙන පාර්ශවයන් එක්ක මේ ආණ්ඩුවට තිබුණ ඝනදෙනුවේ පළදු වීමක් සිද්ධ වෙලා නැහැ මොකද ඒ පිළිබඳව අපිට නිශ්චිත එකඟතාවයන් තියෙනවා ඒ කියන්නේ සමහර බලවේග ඇවිල්ලා අපි සහය දෙනවා ඒ සහයෝගය වෙනුවෙන් අපි මෙන්න මේ ශේෂ්ත්‍රය මෙන්න මේ වෙනස අපේක්ෂා කරනවා සමහර තැන් තියෙනවා මේ අමතර ප්‍රශ්නයක් ඇතුලේ හිරවීමත් එක්ක මයිකන මම මගේ වචන තමයි යම් යම් ප්‍රමාදයන් සිද්ධ වෙච්ච තැන් තියෙනවා ඒ වගේම අහවලාපත් කරනවට අහවලා එකඟ නැති තැන් තියෙනවා ඔහොම යම් යම් මතවාද ඉදිරිපත් වෙනවා ඒකදී දැන් Tamanගේ වටිනාකම පිළිබඳව මේ මාකට් එක තියාගන්නත් එපා හැම පාර්ශවයක නිහඬම වෙන්න ගියාම ආණ්ඩුවකට වටින්නේ නැහැ තමයි නිසා යම් යම් සද්දබද්ද යම් යම් තැන් වලින් මතු වෙනවා ඒවා ආණ්ඩුවේ අභ්‍යන්තර මාර අරවුල් විදියට විපක්ෂයට පේනවා නම් අවුලකුත් නැහැ ඒ දිහා බලාගෙන ඉන්න මේ සිස්ටම් වෙනස් කරන්න ගත්ත උත්සාහය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මෙතරම් බහුතර ඡන්ද ප්‍රමාණයක් ලැබෙන්න හේතු කාරණා කීපයක් තිබුණා ඒ අතරින් එකක් තමයි එතුමා මේ සිස්ටම් එක වෙනස් කරයි කියලා තිබුණු විශ්වාසය හැබැයි ඒකට ජනාධිපතිතුමා උත්සාහ කරනවත් පේන්න තියෙනවා හැබැයි ප්‍රතිඵල ඔබ කියන වගේ සමහරලාට ප්‍රමාදත් වෙනවා සමහර ප්‍රතිඵල වලට යන්න ඒ සඳහා තල්ලුව ලැබෙන්නේ නැහැ කියලාත් පේන්න තියෙනවා. එහෙම ජනාධිපතිතුමා මැදිහත් වෙච්ච තැන් ඒ වයිට පස්සේ ක්‍රියාත්මක නොවුණු තැන් සමහර උදාහරණත් අරගන්නවා. මේ ඔබ තරුණ නවක මන්ත්‍රීවරයෙක් විදියට ඔබට දැනෙනවාද මේ දේශපාලන මඩගුහරුවේ හිරවෙච්ච ප්‍රධාන කණ්ඩායම් මේවට temparadu වෙච්ච පදන් වෙච්ච කණ්ඩායම් අලුත් ක්‍රමවේදෙනවට කැමති නැහැ. එතකොට අර Tamange ගමනට ඒකට බාධා නිසා අලුත් සිස්ටම් එකේ දුවන්න දෙන්නේ නැති වෙන්න වැඩ කරනවා වගේ එකක් තේනවද පේන්න උත්සාහ කරයි සමහරු හැබැයි පොදු පද්ධතියෙන් ගැලවෙන්න වෙයි එහෙම වෙන්න ගියොත් ගෝඨාභය ජනාධිපතිතුමාත් බරපතල වැරදි තැන් නිවැරදි කළා අලුත් සිස්ටම් එකක් හැදුවා ඡන්දෙදි එතුමා කිව්වා මේ කැම්පේන් එක කරපු කණ්ඩායමේ මිනිහෙක් විදියට මම කියන්නේ එක පොලිතින් කැලලක් තිබ්බේ නැහැ ගෝඨාභය මහත්තයා කැම්පේන් එකේ මේක මාර නැද්ද පෝස්ටර් ගහන්න එපා කියලා කිව්වා එක පෝස්ටරයක් ගෙවුවේ නැහැ ඉතාම විනයගරුක මැතිවරණ ව්‍යාපාරයක් ගෙනාවා ප්‍රතිවාදී අපේක්ෂකයා පිළිබඳ විවේචනය නොකළ ජනාධිපතිවරණ අපේක්ෂකෙක් මෙතන ඉඳලා අවුරුදු 10ක් ආපස්සට ලංකාවෙන මේ ලෝකෙම ගිහිල්ලා බලන්න ඒක ඔලිම්පික් තරඟ ඉසව්වක් නම් රම්පදක්කම ලැබෙන්නේ ගෝඨාභය රාජපක්ෂට ඒකමගේ තේරුම් ගැනීම. ඔහු Tamanගේ ප්‍රතිපත්තියක් කතා කළේ.
සමහර විටදී සමහර කාරණා තීරණය කරනකොට අපි අපි අතරපාව විවේචන නැහැ. හැමම කල්ලා බෑ පොඩි ෂොට් එකක් දෙන්නත් වෙයි වගේ. ගෝට අපි මහත්ත දෙඩිව හිටියන්නේ නැහැ. මම අනේකා විවේචනය කරන දේශපාලනේ නතර කරනවා කියලා. ඔබට පෙනුනේ නැද්ද මනෝජ්? අපි කිමු මේ පොලිතීන් පෝස්ටර් පාවිච්චි වගේ සරල තැනකින් ඇවිල්ලා. මේක ඊළඟ මහචන්දෙට බලපෑව නේද? මේ කතා කරන මම මගේ දරුවෝ දෙන්න පල්ලා එක පෝස්ටරයක් අලුතර ගෙවුවේ නෑ. මගේ හිත මටම කියනවා මම මේ ආදර්ශයේ ගත්තේ ගෝඨාභය මහත්තයාගෙන් කියලා. ජනාධිපතිවරණේ මගේ කලුතර රබර් රබර් ගහක් ගහක් ගානේ ගෝඨාභය මහත්තයාගේ මූණ තිබුණ පෝස්ටරේ තිබ්බනම් සංජීව දිරිමාන්නත් අංක 6 දාලා ගහනවා කලුතර වැහෙන්න පෝස්ටරේ. ඒ පරමාදර්ශය අපි අනුගමනය කළා. අපේ පරම්පරාවේක ඉත කැමැත්තෙන් අනුගමනය කළා. ඒ අතර ඒකට හුරු වෙච්ච යම් යම් પરම්පරා. ඒ හුරු වීම කියන එක මං ඒ අයගේ වරදක් විදියට නෙවෙයි. ඒක પરම්පරා අතර චින්තනයේ පිළිබඳ ප්‍රශ්නයක්. ඒ අයටත් සිද්ධ වුණා නේද මේ ක්‍රමයේ සමග අනුවර්තනය වෙන්න. පහෝගිය මැතිවරණේ පෝස්ට් රැළවීම බිඳුවම වෙන්න නැතුව ඇති. හැබැයි 175ක් 80ක්ම පෝස්ට් නැති ඡන්ද ව්‍යාපාරයක් අපි නිර්මාණය කළා. දැන් ඔබතුමාට පේන විදියට මේක ඒ කියන්නේ පද්ධතිය පවත්වාගෙන යන්නේ පද්ධතිය ඇතුලේ ඉන්න පුද්ගලයොත් එක්කනේ. අපි විශ්වාස කරමු ජනාධිපතිතුමාට 100% කේම උමනාවකුත් තියෙන ජනාධිපතිතුමා 100% මැදිහත් වෙනවා කියලා. හැබැයි දැන් ඊයේ පෙරේදා වැස්සම පස්සේ ගඟ ගොඩ වුණ මේ ගඟ පිට අර ගැලුවට පස්සේ බොහොම ඉක්මනට ප්‍රදේශය අට වෙනවා. දැන් ඊයේ පෙරේදෙනකොට අපිට අහන්න හම්බුණා ගඟ වතුර බහින්නේ හරි හේමින් ඒ හින්දා ටික කාලයක් ඇයි මේක බහින්න කියලා. හැබැයි ඉහලින් තීන්දු ගන්නවා පහත් බිම් ගොඩ කරන්න එපා, වෙල් ගොඩ කරන්න එපා, මේ 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 එවැනි වගුරු බිම් ගොඩ කරන්න එපා කියලා. හැබැයි ප්‍රාදේශ සභාවෙන් ඒකට අනුමැතිය හම්බ වෙනවා. මොකක් හරි ඔවුන් දන්න ක්‍රමවේදයක් පාවිච්චි කරලා ෆයිල් එක පාස් වෙනවා. අදාළ මන්ත්‍රීවරයාගේ හරි සභාපතිවරයාගේ හරි අත්සන වදිනවා. හැබැයි එතකොට උඩින් තීරණයක් කරන් තිනවා මේක වෙන්න එපා කියලා. මං අහන්නේ උඩට උදව් කරන පල්ලෙහ වෙනකම් පද්ධතිය එහෙම කැමති නෑ නේද? ඒ කියන්නේ ඔවුන්ට ඡන්දෙට උදව් කරන හිතවතුන්ට වෙන්න පුළුවන්, තමන්ට කොයිලාවේ හරි බලාගත්තු කෙනෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්, ඔහුට උදව් කරනවා පොදු ප්‍රතිපත්තිය පැත්තක දාලා. ඒක තාම තියනවා නේද? මගේ අන්තිම පාර්ලිමේන්තු කතාවේදී මම කාරණයක් කිව්වා. ඔබේ ප්‍රශ්නෙට මම දෙන්න ඕන උත්තරය ඒක. මම එතෙන්ද කිව්වා මේ රට හදන්නට නම් අනුමත කිරීම සහ නිර්දේශ කිරීම කියන විෂයන් දෙක අමතර ආදායම් මාර්ගයක් කරගත්ත මිනිස්සු වෙනස් වෙන්න වෙනවාමයි. මං කිසියම් නිශ්චිත ආයතන ව්‍යුහයකට චෝදනාවක් කරන්න යන්නේ නැහැ. පොදුවේ ගත්තාම මෙන්න මේ විෂයන් දෙක ලංකාවේ තාමත් දූෂිතයි. අනුමත කිරීම සහ නිර්දේශ කිරීම. ඒ වගේම ඒ සියල්ලට උඩින් දේශපාලනය කළා නායකයෝ පාලකයෝ වෙන මිනිස්සු පරමාදර්ශී ආදර්ශමත් මිනිස්සු විය යුතුයි. මං කියවන ගෝඨාභ මහත්තයාක පටන් ගත්තා. නායකයා ජීවත් වෙන ගෙදර පිළිබඳව සමාජයේ අවුලක් තිබ්බ මේ රටේ. අද ඒ අවුල නැහැ. තුම මිරියානේ ගෙදෙට්ට යනවා හැන්දෑවේ. නායකයා පාර යන විදිහ පිළිබඳ සමාජයේ අවුලක් තිබ්බා. සමාජයේ පිළිබඳ සමාජ කතිකාවතක්, සමාජ විරෝධයක්, මහා විරෝධාකල්පයක් තිබ්බා. අද ගෝඨාභය ජනාධිපතිතුමා සාමාන්‍ය මිනිස්සු වෙන ට්‍රැෆික් එකේ ඉඳලා සාමාන්‍ය විදිහට පාර යනවා. ඒක අද දිස්ත්‍රික්කයේ ඉන්න මහජන නියෝජිතයා දක්වාම අනුගමනය කරනවා. අපේ පරම්පරාව කැමැත්තෙන්, ඒ වගේම ජේෂ්ඨයොත් මේක කැමැත්තෙන් කරනවා. ඒකට කැමැති නැති කවුරු හරි ඉන්නවා නම් අකමැත්තෙන් හරි කරන්න වෙනවා. මොකද නැත්තම් තමන්ගේ වරද සමාජයේ හයිලයිට් වෙලා පේනවනේ. ඒ සියල්ල අතර ඒ නිවැරදි වීම මගේ මේ රටේ පුරවැසියාට වගකීමක් තියෙනවා. ඔබ දකින්නේ නැති මේ ළඟදී සෝෂල් මීඩියාවල පොඩි වීඩියෝ ක්ලිප් එකක් ප්ලේ වුණා. මිනිස්සෙක් ඇවිල්ලා ATM මැෂින් එකෙන් සල්ලි ගන්න, සල්ලි අරගෙන සල්ලි ගත්ත තුඩුවත් එතන බිම දාලා ලංකාවේ ATM මැෂින් ඇතුලේ මරු නේද? ඩස්ට්බින් එක හිස්. මේ මෙතනින් විලුඹ පහුවෙනකන් උඩට අර සල්ලි ගත්ත ස්ලිප් ටික බිම දාලා යනවා. පාර්ලිමේන්තුවේ 225ට වඩා සාමාන්‍ය මහජනයා උතනට එන්නේ. මං දැකපු වීඩියෝ ක්ලිප් එකේ මං කිව්වේ සල්ලි අරගෙන එතන තුන සැනිටයිසර් බෝතලේ ගලවල බෑගෙ දාගෙන ගිය මිනිස්සෙක් පිළිබඳ කතාවක් අපි දැක්කා. මේ සියලු තැන් නිවැරදි විය යුතුයි එකවර. මං කිව්වේ පාලකයෝ නායකයෝ වගේම පුරවැසිය දක්වාම. ඇලරක්ෂිතේ ගයක් හදාගෙන ඉන්න මාම කෙනෙක් කතා කරලා පුතේ මට යන්න කියලා ඒජි ඔෆිස් එකෙන් ලියුමක් ඇවිල්ලා තින්න මට යන්න තැනක් නැහැ කියලා මා ඉස්සර ඇවිල්ලා අඬලා තියෙන මිනිස්සු. ඇලරක්ෂිතේ යන්න කියන එක එයාට කරපු හතුරුකමක් විදිහට තමයි එයා ඒක තේරුම් ගන්නේ. ඇයි ඇලරක්ෂිත? ඇලරක්ෂිතයක් කියන්නේ මොකක්ද? ඇලරක්ෂිතයක් පවත්වාගෙන යෑමෙන් අපි හැමෝටම ආරක්ෂාව ලැබෙන්නේ කොහොමද? එක්කෝ එක දන්නේ නැහැ.
එක්කෝ ඒක අදාළ නැහැ. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. සමහර තැන්වලදී දේශපාලන බලය පාවිච්චි කරලා ඉඩම් ගොඩ කරන අය තාමත් ඇති. අතීතයට සාපේක්ෂව සමාජ ආදී තරම් අවුලක් නැහැ කියන තැන මට මගේ පෞද්ගලික තේරුම ගැනීම. ඒ වගේම සාමාන්‍ය මිනිස්සු අපි අපි අතිනුත් මේ අවුල සිද්ධ වෙමින් තියෙනවා. මේක අපි නිවැරදි කරගමු. හැබැයි මම ආඩම්බරෙන් වගකීමෙන් කියනවා දේශපාලන වශයෙන් ඊළඟ ඡන්දෙට කවුරු හරි වැඩ කළේ නැතත් මට නම් අවුලක් නැහැ. එක කොමුරු අඟලක් ගොඩ කරන්න අවසරයක් නැතුව ගොඩ කියන්නේ නීත්‍යානුකූලව තහනම් කරලා තියෙන බිම් ගොඩ කරන්න ඒ දේශපාලන සෙල්ලම් කළුතර නම් අපි නතර කරලා තියෙන්නේ. බොහෝ තැන්වලදී මේවා නිවැරදි කරලා කවුරු හරි කොහරි ප්‍රශ්නයක් තියෙනවා නම් කවුරු නැතත් මම එනවා ඒකට විරුද්ධව නැගිටින්න. මොකද අපි ගෝඨාභය මහත්තයත් එක්ක අලුත් දේශපාලනයක් කරන්න අප මිනිස්සු. අපි තවදුරටත් ඒ දේශපාලන භාවිතාව පිළිබඳව සහ ආණ්ඩුවේ අපේක්ෂාව පිළිබඳව සහ ජනතාවගේ අපේක්ෂාවන් පිළිබඳව සංජීව ඉදිරිමාන්න මන්ත්‍රීතුමත් එක්ක සාකච්ඡා කරමු. ඊට කලින් අපි සූදානම් යලිත් විරාමයක් ලබා ගන්න. NetFM Unlimited. Unlimited. හොඳයි නැවතත් NetFM Unlimited සමග සංජීව ඉදිරිමාන්න පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් එක්ක අපි Unlimited සංවාදයේ දිලා ඉන්නේ. දැන් මේ ආණ්ඩුව හදන්න වැඩ කරපු කණ්ඩායම්ම ආණ්ඩුව ඇතුලෙන් පාගල තෙරපල දාන තත්ත්වයක් තියෙනවා කියලා ලොකු මැසිවිල්ලක් තියෙනවා. ඒ කියන්නේ බලයට පත් කරන්න ගෙනාපු කණ්ඩායම් ගැන අගයක් නැහැ කියලා. ඒක සිවිල් සංවිධානයෙන් වෙන්න පුළුවන්. එතකොට ආගමික සංවිධාන වලින් කණ්ඩායම් වලින් වෙන්න පුළුවන්. ඇමතිවරුන්ගෙන් වෙන්න පුළුවන්, මන්ත්‍රීවරුන්ගෙන් වෙන්න පුළුවන්, දේශපාලන පක්ෂ වලින් වෙන්න පුළුවන්. එහෙම යම් මැසිවිල්ලක් තියෙනවා. ඒ අනාගතයේ බලය ලබා ගන්න පුද්ගලයන් සකස් කරන සැලසුම් වල ප්‍රතිඵලද ඒවා සංජීව ඉදිරිමාන්න මන්ත්‍රීතුමා? නෑ, මට හිතෙනවා එහෙම අවුලක් කාටවත් නැහැ කියලා. සනහ බාණ්ඩු නියෝජනය කරන හින්දා ඔබට ඒකට හිතේ තියෙන උත්තරේ දෙන්න බෑ කියලා මට හිතෙනවා. එහෙම නෙමෙයි. ඒ කියන්නේ සමහර තැන්වල යම් යම් දැන් උදාහරණයකට 20 වෙනි සංශෝධනය ළඟ අපේ ආණ්ඩුවේ අභ්‍යන්තර ඒකමතික භාවය සම්බන්ධව අවුලක් එළියට පෙනිච්ච තැන 20නේ. ඇත්තටම ඉතින් 20 වෙනි සංශෝධනය කියන්නේ ලංකාවේ ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් තම බරපතල සංකීර්ණ අවස්ථාවක්. ඒ වගේ අවස්ථාවක ඒකමතික භාවයන් අපේක්ෂා කරනවා නම් ඒක දේශපාලනේ තේරෙන්නේ නැතිකම කියලා මම මට හිතෙන්නේ. නැත්නම් කෙනෙක්ට මේක මේ වැරදි උත්තරයක් දෙනවා කියලා දැනෙන්න පුළුවන්. ඔබට හිතනවද ඒ තරම් සංකීර්ණ කාරණාවක් සම්බන්ධව ඒකමතික භාවයක් ඇති වෙයි කියලා? එහෙම ඒකමතික භාවයක් ඇති වෙනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධව අපි දිනුන තැනක නෙවෙයි ඉන්නේ කියලා හිතන්න වෙයි අපිට. එහෙනම් මං හිතනවා 20 ගැන තම තමන්ට හිතිච්චදී ඇතමුන් කිව්වා. හැබැයි ඒක එක තැනක් පොඩි අවුලක් තිබ්බා මට පෞද්ගලිකව තේන විදිහට. ඒකේ අභ්‍යන්තර සංවාදයට පෙර බාහිර සංවාදය නිර්මාණය වුණා. ඒක ගැන මට ආණ්ඩුව නියෝජනය කරන මිනිහෙක් විදිහට ඇතැම් මුන්ගේ අදහස් පිළිබඳ පෞද්ගලික විවේචනයක් තියෙනවා. මේක ආණ්ඩුවේ මත නෙවෙයි මගේ අදහස. අපි සාමාන්‍යයෙන් මේ චැනල් මාකටිං වලත් කියන එක මොකද්ද? දැන් මාකටිං එක මීටින් එකක් හිට උදේ තිබ්බොත් අපි කියන මාකටිං එක ඇවිල්ලා අපිට කියන්නෙම අපේ වවුල් කියලානේ. මාකටිං එක බිස්නස් එකක් ගේන එළියට ගියාම කියන්නේ මොකද්ද? වර්ණනාව. අභ්‍යන්තර විවේචනයයි බාහිර වර්ණනාවයි තමයි මේ මේ මේකේ මේ මාකටිං න්‍යායය. අපේ මං කියන්නේ මීඩියා ඉන්ඩස්ට්‍රි එක සම්බන්ධ උදාහරණයක් මං ගත්තේ. දේශපාලනෙත් සමහර තැන් වලට ඕක අදාළ කරගන්න වෙනවා. බාහිර විවේචනය පළමු විකල්පයේ විදිහට තෝරගන්න ගියොත් අවුලක් 20 සම්බන්ධව ඇතම් පාර්ශවයන් තුලින් අභ්‍යන්තර සංවාදයට පෙර බාහිර විවේචනය මතුවුණු තැන් තිබ්බා. සමහර විටක අභ්‍යන්තරව කතා කරන තැනක් හම්බුනේ නැහැ කියලා වගේ උත්තරයක් ඒ අයට තියෙනවද මන් දන්නේ නැහැ. හැබැයි මං විශ්වාස කරන්නේ නැහැ එහෙම සාධාරණ චෝදනාවක් එහෙම අවුලක් තිබුණයි කියලා. ඒ සමහර තැන්වල කියුණා නේද අපිට අපේ අදහස කියන්න ඉඩක් දුන්නේ. සමහර තැන්වල එහෙම කතා කරපු තැන්වල පවා ඒකට සාධාරණ කාලයක් හම්බුන්නේ. හොඳම තැන තමයි ඕනම මගේ යෝජනාවක්. ලංකාවේ බලයට පත් වෙන ඕනම ආණ්ඩුවකට තමන්ගේ කාරණාව කතා කරගෙන දෙන හොඳම සංවාද මණ්ඩපය තමයි කණ්ඩායම් රැස්වීම. දැන් අපේ ආණ්ඩුව හැම සතියකම එක්කෝ සඳුදා නැත්නම් පාර්ලිමේන්තු දවසේ උදේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම තියෙනවා. ඒකට සීනියරිටි එකක් අදාළ නැහැ.
මනාපලයිස්වේ කීවෙනියට ඇතුළට ආවි කියලා දාලා නැහැ ඕන කෙනෙකුට තමන්ගේ මතය කියන්න පුළුවන් ජනාධිපතිතුමා අගමැතිතුමා සියලු දෙනා සහභාගී වෙනවා මං කියන්නේ මේක අපිට විතරක් නෙවෙයි ඕන මොහොතක හොඳම සංවාද මණ්ඩපයේ එතන හැබැයි ඒක හරියට කාලය අරගෙන කරගන්න ඕන මම කියන්න ගියේ දේශපාලනී 94 මේ පිටනේ මට භෞතිකව ඔබේ ඔබට මට අපේ પરම්පරාවට මතක චන්ද්‍රිකා මැතිණිගේ ආණ්ඩුව හදපු කණ්ඩායමම තමයි මේ ආණ්ඩුව සම්බන්ධ විවේචනයන් මතු කළේ ඉස්සෙල්ලම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දෙස් පහේ ඉල්ලා ජවිපේ මේ ආණ්ඩුව හදන්නේ වෙලයි දෙවන්තම කාර්යභාරය කරපු දේශපාලන ව්‍යාපාරය පෑවලින් ගණන් කරන්න පුළුවන් කාලයක් ඇතුළත විවේචනයකට ගියා ඊට පස්සේ අපි දැක්ක ආණ්ඩු පෙරලියක් තමයි 2015 ඒ ආණ්ඩුවත් හදන්න මුල් වෙච්ච යම් යම් කණ්ඩායම් හදලා ඒ ජයග්‍රහණේ සමරන්න උයපු කිරිබතේ සුවඳ යන ඉස්සලා විවේචනයකට ගිය තැන් තිබ්බා මං කියන්නේ ඒක ලංකාවේ ලෝකෙම සම්බන්ධ මට ඒක කියන්න තේරෙන්නේ නැහැ ලංකාවේ මට පේනවා මේක එක්තරා දේශපාලන රටාවක් බවට පත් වෙලා තියෙනවා හැබැයි ඒක ඊළඟ තීරණාත්මක මැතිවරණයකට පෙර හොඳම තැනකට ගෙනල්ලා මැනේජ් කරගන්න අපිට පුළුවන් මහවරුසාවට පසුව නැගෙන හඳ වෙනදාටත් වැඩියෙන් එළියයි කියන එක දේශපාලනයටත් අදාළයි. හැබැයි ඒ අතරමැද සිද්ධ වෙන රිදවීම් වැඩි වෙන තරමට අවසානයේ කවි කී ගයන් ඉතුරු වෙන පිරිසත් අඩු වුණොතින් බලාපොරොත්තු වෙච්ච කාලයටත් කලින් අදහස් ප්‍රතිපත්ති වෙනස් කරගන්න සිද්ධ වෙන්නත් පුළුවන්. ඔව් සමහර තැන් සාකච්ඡා කරලා වෙනස් කරගන්න වෙයි. ඒ කියන්නේ අපි ප්‍රතිපත්තිමේ රාමුවක් තියෙනවා සෞභාගයේ දැක්ම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඒක කවුරුත් තනියෙන් ලියපු එකක් නෙවෙයි මේ රටේ බිම් මට්ටමේ මිනිස්සු එක්ක ඉඳලම කතා කරලා අපි ඒක හැදුවේ ගමේ ගම සමග පිළිසඳර තියලා ඒ මත වෙන සංවාදයේ අරගෙන ඇවිල්ලා ලංකාවේ සියලු ශේෂ්ඨ නියෝජනය වෙන විශේෂ ශේෂ්ඨ ටික අරගෙන ඒ සම්බන්ධ ප්‍රාමාණික විද්වතුන් ටික කැඳවලා දේශපාලන වේදිකෙන් තොරව කැඳවලා සමහර අපිට මතපල කරන්න ආපු අය ප්‍රතිවාදී අපේක්ෂකයාගේ වේදිකාවේ හිටියා. හැබැයි අවුලක් නැහැ. ඔහු අදාළ විෂය සම්බන්ධ සබ්ජෙක්ට් එක්ස්පර්ටි එක තිබ්බා. අපි ඒ සියලු දෙනාට කතා කළා. සහෝදර පක්ෂ සියල්ල සමග කතා කළා. ඒ සියලු දෙනාගේ එකඟතාවයන් සහිතව අදහස් මාලාව එඩිට් කළා. පස්සේ මමමයි ගිහලා ප්‍රින්ට් කළේ. ප්‍රින්ට් කළා පොතක් විදියට තියෙනවා. හැබැයි කොවිඩ් අර්බුදේ හේතුවෙන් මෙහි අන්තර්ගතයේ මහ පොළවේ පැල කරවීම සම්බන්ධ ප්‍රමාදයක් ස්වභාවිකව මතුවුණා. ඒක ආණ්ඩුවේ අවුලක් විදිහට විපක්ෂය විග්‍රහ කරමින් ඉන්නවා සමහර තැන්වල. හැබැයි මට එකක් කියන්න තියෙනවා. සමහර තැන්වල සමාජයේ අවුල් නිර්මාණය වෙනවා දේශපාලන වැරදි මත. කාට හරි කියන්න පුළුවන් ද මනෝජ් සුනාමිය චන්ද්‍රිකා නෝනාගේ ආණ්ඩුවේ අවුලක් විදිහට විග්‍රහ කරගන්න පුළුවන්ද? හැබැයි එල්ටීටී අරුපදී ඔන්නම් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආණ්ඩුකරණයේ අවුලක් විදිහට විග්‍රහ කරගන්න පුළුවන්. සාධාරණයිනේ. අවුල් කීපයක් හැදුවානේ. ඒ හදපු අවුල්වල ප්‍රතිඵලයක් විදිහට මේ රටේ ජාතික සමගිය බිඳිලා LTT නිර්මාණය වුණා කියන තැනට ඕනනම් යන්න පුළුවන්. හැබැයි සමහර සිද්ධි දේශපාලන අත්වැරදිවල ප්‍රතිඵල නෙවෙයි. කොරෝනා කියන්නේ දේශපාලන වරදක ප්‍රතිඵලයක් නෙවෙයි. මම මේ ප්‍රශ්නේ කෙලින්ම අහන්න. ඔබ මේක අපි වටින් ගොඩින් අහන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ මේකට උත්තරක් දීලා තියෙන ඔබත් දන්නෝ. ආණ්ඩුවේ අනාගතය වෙනුවෙන් බලය ලබා ගන්න උත්සාහයේ සැලසුමේක ප්‍රතිඵලයක් විදිහට ඇතම් කණ්ඩායම්වලට යම් යම් කෙනෙහිලිකම් සිද්ධ වෙනවා කුඩම්මගේ සැලකිලි දක්වනවා කියලා. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මහත්මයා ඇතුළු කණ්ඩායම පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමකුත් එක්ක එකතු වෙලා එහෙම ක්‍රියාකාරකම්වල යෙදෙනවා කියලා ප්‍රසිද්ධියේ ඇතැම් තැන්වල කියපු දේශපාලන කතා ඇමතිවරු මන්ත්‍රීවරු කතා කරපු අවස්ථා තියෙනවා. එහෙම සැලසුමක් ඔය ප්‍රශ්නෙට හේතුවක් වෙලා තියෙනවා සංජීව දිර්මාන මන්ත්‍රීතුමා. බෙසල් රාජපක්ෂ හොඳට දේශපාලනේ තීරණ මිනිහෙක්. තමන් ළඟ ඉන්න කණ්ඩායමක් අතහරිනවා කියන විකල්පය ඔහුගේ දේශපාලන න්‍යාය ඇතුලේ නැහැ. ඒක දන්න හොඳටම දන්න මිනිහෙක් කියපු එකක් විදිහට මේක මතක තියාගන්න. තමන් සතුව ඉන්න කණ්ඩායම තමන්ගෙන් ඉවතට යාම තමන් කියන එක අදහස් කළේ මං ආණ්ඩුව කියන පොදු අර්ථයෙන්. ඉන්න සියලු දෙනා රැකගෙන තවත් කෙනෙක් ඇතුළට ගෙන ඒම තමයි සිද්ධාන්තය. අපි ජනාධිපතිවරණ කැම්පේන් එකේ එතුමා අපි කීප දෙනෙක්ව කැඳවලා මුලින්ම කිව්වේ අපි ඒකට නමක් තැබ්බා 50+15 කියලා. අපි 50 ලක්ෂය පෝට්ටුව ඡන්ද ගත්ත 2018 පළාත් පාලන ඡන්දෙදී. බෙසල් මහත්තයා මේක ගණන් හදලා හරියට විග්‍රහ කරලා පෙන්වුවා.
අපි තව ලක්ෂ 15ක් ගන්න ඕන ජනාධිපතිවරණේ දෙන නැනට ඒකත සිද්ධාන්තයක් අපි නිර්මාණය කළා එතුමාගේ උපදෙස් මත ලද ජයග්‍රහණය රැකගෙන අලුතින් ලක්ෂ 15ක් ඇතුළටගෙන වැඩපිළිවෙලක් කොමනයි කියලා ඉන්න කාවත් ඈතට යවීම අපේ දේශපාලන ව්‍යාපාරය තුළින් සිද්ධ වෙන්නේ නැහැ ඒක මට හොඳටම විශ්වාසයි කොහෙන් හරි වෙන්න කියත් කාට හරි හිතෙනවා නම් මේ බැසී මාත්‍යා කාව හරි තල්ලු කළා මෙන්න මෙහෙම එකක් කරන්න යන්න හදනවා කියලා නෑ ඒක වෙන්නෙත් නෑ ඔහු දේශපාලනිකව උපක්‍රමිකයි ඔහු අවශ්‍ය සීල දනා රැක ගන්න දන්න මිනිහෙක් දේශපාලනිකවත් මනුස්සෙක් විදිහට මේ 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 නම් පැත්තකින් තියන්න මේකේ අන්තර්ගතය ගැන විතරක් කල්පනා කරන්න නයි සහ මුගටි එක ළඟ තියන්න බෑනේ එතකොට එතන හැමතිස්සෙම ඇවිලිල්ලක් අනාගතයේ ඡන්ද පදනම් ගැන හදද්දී ලැබෙන ඡන්ද සහ නොලැබෙන ඡන්ද ගණන් කරද්දී එතකොට එවැනි පෑහෙන්නේ නැති කණ්ඩායම් වල ප්‍රමාණාත්මක අගය මත එහෙම තීරණ ගන්නවා කියලා සාකච්ඡා තියෙනවා මං කියන්නේ මේ අලුත් දේවල් නෙමෙයි ඔබතුමාලත් මේවා දන්නවත් ඇති මේවට උත්තර දීලා තියෙනවා මං දැකලා තියෙනවා එහෙම කතා වෙනව නේද අපේ 60000ක් මැරුවේ UNP කියලා ජවිපෙට චෝදනාවක් තියෙනවා ඔබ මම පුංචි කාලේනේ මේ අවුල මේ සමාජයේ තිබුණේ අපේ ගෙවල් තියෙන කළුගඟ කිට්ටුව ඉස්සර පොඩි කාලේ ඉස්කෝලෙත් යන්න බෑනේ මං තුනේ ඉස්කෝල් නිමාඩුවේ මාස 3ක් විතර ගමේ කවුරුර කෑ ගන්නවා අන්න මිනිහක් යනවා කියලා අපි යනවා ඒ කාලේ ඒ සිද්ධිය දේශපාලනිකව පස්සේ වුණ මේ JVP කොල්ලෝ මරලා තියෙන ආණ්ඩුව ආණ්ඩුව ඒ කාලේ UNP නේ UNP වෙනුවෙන් ජවිපේ වේදිකාවට නගපු රටක ඔබ මගේ මේ ප්‍රශ්නේ අහන්නේ උතුරේ TN එක තරු හතරේ ජෙනරාල්ව රටේ ජනාධිපති කරන්න වේදිකාව නැගපු රටක ඔබ මගේ මේ ප්‍රශ්නේ අහන්නේ ජීයේ චන්දසිරි යුද්ධයේ තීරණාත්මක වෙලාවේ ඔහු විශ්‍රාම ගිහිල්ලා හිටියේ ඒ කියන්නේ යම් කාලයක ඔහු තනතුරේ හිටියා උතුරේ ආඥාපති විදිහට පස්සේ ඔහු දීර්ඝ කාලයක් සිවිල් නිලධාරියෙක් විදිහට ඉඳලා උතුරේ ආණ්ඩුකාරකම කළා ඒ ජෙනරල් චන්දසිරි විදිහට නෙමෙයි සිවිල් ජීයේ චන්දසිරි විදිහට ඒක එපා කියලා කෑ ගහපු TN එක හමුදාපතිකමෙන් අයින් වෙලා යුද්ධයේ මෙහෙපු තීරණාත්මකව සටන මෙහෙපු මේ යුද හමුදාවේ නායකයව ජනාධිපති කරන්න වේදිකාවේ කතා කරපු සමාජයක ඔබ මම මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න ඒ නිසා නයි මුගටි කියලා ජාතියක් දේශපාලනේ නේ මම ඔය කිව්ව හොඳම මුගටි නයි පිළිබඳ කතාව ඒ නිසා ඒක නවුලක් නෑ ඔබ කියන්නේ එහෙම ගැටලුවක් නෑ මේ කණ්ඩායම මෙතෙන් පිට නෑ ඔක සිද්ධාන්තයක් විදියට මනෝත් ලියලා තිබුණේ දේ ඒක හරීම මං කියන්නේ මම දන්නේ අදහස කවුද කිව්වේ කියන්නේ මට මතකේ නෑ හැබැයි ලෝකේ දේශපාලන න්‍යායන් පිළිබඳව අපි ඉගෙනගත්ත සිද්ධාන්ත තියෙනවා මම විශයක් විදියට ටිකක් හදාරලා තියෙනවා මේක ඒ මොන න්‍යායටත් වඩා මට මාරයි කියලා හිතෙන්නේ දේශපාලනයේ සදාතනික මිතුරන් හෝ සදාතනික හතුරන් කියලා જાතියක් නෑ කියලා විජේදාස මහත්තයා කතා කරන්නකෝ පැයක් මොන තරම් කණ්ඩායම් එක ගනුදෙනු කරලා තියෙනවද මිතුරු බව හෝ සතුරුකම සදාකාලික වෙන්නේ නැහැ දේශපාලනයේදී ඒක සර්වකාලීන සර්වදේශීය සිද්ධාන්තයක් හැබැයි මේ වෙලාවේ මතුවෙන අර්බුද තියෙනවා අරවුල් තියෙනවා ඒවා සමහර ඒවා යම් මට්ටමකට සමාජයට කාන්දු වෙනවා සමාජීය සමහර ඒවා පරිස්සම් කරගන්න ඒ කණ්ඩායම් සමත් වෙලා තියෙනවා කොහොමනත් මේ වෙලාවේ හදිසියේ ආර්ථික පුනර්ජීවනයේ සහ දරිද්‍රතාවයේ පිටු දැකීමේ කාර්යසාධක බලකායේ ප්‍රධානියා වෙච්ච බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ වගේ අත්‍යවශ්‍ය වෙලාවක රටින් ගිය එක ගැන බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා. එතුමා ගියේ පෞද්ගලිකව ඉතාම සංවේදී කාරණාවක් වෙනුවෙන්. ඒක එතුමාගේ පෞද්ගලික තීරණයක්. එක පැත්තකින් වැසී මහත්තයා මේ වෙලාවේ රටේ ඉන්න ඕන කියන මතය එතුමා ලබපු ජයග්‍රහණයක්. හිට අනිද්දාම ඇවිල්ලා ඉතුරු වැටික් කරයි. ඒ කියන්නේ ඉතයික්මනින් එනවා. මේ වෙලාවේ ලෝකේ අපිට අර්බුදයක් තියෙනවා. ඒ අර්බුදය අතරේ ලෝකෙ වැඩ වෙනවා. අපිත් වැඩ කරනවා. අපි දැක්ක පෞගේ දවස්වල ගුවන් පාලම් පහකට එහෙම මුල්ගල් තියෙනවා. අධිවේගී මාර්ග හදන්න උත්සාහ කරනවා. මේ එතනම පොඩ්ඩක් නැවතිලා ගියෝතින් මේ පහුගිය 2010-15 කාලෙත් රාජපක්ෂ ආණ්ඩුවට තිබුණු චෝදනාවක් තමයි ප්‍රමුඛතා හඳුනා නොගැනීමේ ගැටලුවක් කියලා. දැන් මේ වෙලාවෙත්
ඉන්නත් එක ලබා ගන්න තියෙද්දී ඒ සම්බන්ධයෙන් ලෝකයේ තරගයක් තියෙද්දී ඒ සඳහා මිල සම්බන්ධයෙන් තරගයක් තියෙද්දී අපි මේ ප්‍රමුඛතා දෙන්නේ අවශ්‍ය කාරණා වලටද කියලා සංවාදයක් තියෙනවා මේ මේ ගුවන්පාලම් හදන වෙලාවක්ද අධිවේගයට හදිස්සි වෙන වෙලාවක්ද ඊට කලින් එන්නත් එක ගෙනල්ලා අත්පිට මුදලට ගන්න පුළුවන් නම් සල්ලි තියෙනවා නම් ඒ අරගෙන මේ මුදල හරි අඩු කරගෙන යම් දෙයක් කරන්න ඕන නේද කියන වෙලාවක නේද මේවා කරන්න කියලා මම උත්තරේ කැලි දෙකක් තියෙන පුංචි ඉඩක් දෙන්න ගුවන් අමුදාවට අලුතෙන් යානා වගයක් ගේන්න හදන එක මේ වෙලාවේ මොන යානාද ගෙනාපන්කෝ එන්නත් කියලා පාර්ලිමේන්තුවේ තුලේ සජබ නායකයා විපක්ෂයේ නායකයා මේ රටේ විපක්ෂයට ඡන්ද දීපු මිනිසුන්ගේ නායකයා පාර්ලිමේන්තුවේ ද කිව්වා ගුවන් අමුදා මාධ්‍ය ප්‍රකාශකතුමා දේශපාලනය කරන මිනිහෙක් නෙමෙයි ඔහු ඇවිල්ලා කිව්වා මේක ඇත්ත කතාව මොකක්ද කියලා රාජ්‍යයක යම් ගණදෙනුවක් වෙනුවෙන් එන් කරන මුදලක් වෙනත් ගණදෙනුවක් සඳහා භාවිත කරන්න තියෙන අවස්ථා අවකාශයන් පිළිබඳව ආණ්ඩු කරපු මිනිස්සුන්ට ඇමතිකම් කරපු මිනිස්සුන්ට අවබෝධයක් තියෙන්න ඕන දැන් යුද්ධ වෙලාවේ කොහෙන්වත් යුද්ධයට ලෝකෙ කිසිම රටක් යුද්ධයක් කරන්න ණය දෙන්නේ නැහැ අනිවාර්යෙන් දේශීය මුදල් තමයි ඒවට පාවිච්චි කරන්න වෙන්නේ හැබැයි ඒ වෙලාවෙත් අපේ රටේ යම් යම් සුබසාධන කාර්යභාරයන් යම් යම් සංවර්ධන ක්‍රියාදාම වෙනුවෙන් ලෝකෙ අපිට උදව් කළා එතකොට දැන් අපි හිතමුක ඒ වෙලාවේ අපි හයිවේ එක හදනකොට ඇයි ඒ සල්ලි වලින් තව ආමියකට මොන හරි අරන් දෙන්න බැරි කියන තර්කේ ඉන්න බෑ මොකද ඒක වෙන වැඩක් හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි මනෝජ් අපි දැන් අන්තිම විනාඩි කිහිපයක් යමින් ඉන්න නිසා මම මේක කියන්න ඕන මේක ඇතුලේ තියෙන්නේ ලෝකෙ මේ වෙලාවේ ගමන් කරමින් ඉන්නවා මාධ්‍යකරුවන් විදිහට ඔබට මට මේක හොඳට තේරෙනවා ප්‍රචාරණයේ පිළිමඳ ඉතාම නරක තැනකට යමින් ඉන්නවා ලෝකෙ මේක කතා කරන්නේ පොස්ට් ට්‍රුත් පශ්චාත් සත්‍ය පිළිබඳව ලෝකෙ ප්‍රවණතාවක් නිර්මාණය වෙනවා පශ්චාත් සත්‍ය කියන එකට දෙන අර්ථකථනය තමයි පශ්චාත් සත්‍ය කියන්නේ ඇත්තත් නොවන බොරුත් නොවන ඇත්ත සහ බොරු අතර තියෙන අමුතු එකක් ඒක මාර මාකට් කරන්න පුළුවන් දැන් ඔය ගිනි ගන්න නැව කොළඹට එන්න ෂෙඩියුල් වෙලා තිබුණේ ඒක මෙහෙමයි කිව්වට වඩා හරි අදාළයි නේද මේක මොනවා හරි ගෙනල්ලා හොරෙන් කවුරු හරි පුපුරවලා කිව්වහම ලොකු වටිනාකමක් ප්‍රවෘත්තිමය වශයෙන් ලැබෙනවා මේක මේ ලංකාවේ අපේ නෙමෙයි ලෝකෙම එකට ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එක 2016 අවුරුද්දේ The word of the year වසරේ වචනේ විදියට මේ post truth කියන වචනේ තෝරා අරගෙන තියෙනවා. ඒගොල්ලෝ හේතු දෙකක් ගත්තා. එකක් ඇමරිකන් ජනාධිපතිවරණේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ. අනික බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ ඉවත් වීම සම්බන්ධ සිදුවීම් මාලාව. මේ සිද්ධි දෙකම සත්‍ය නොවන සිදුවීම් මාකට් කරලා ඇති කරපු ප්‍රතිඵල විදියට විග්‍රහ කරගෙන තිබුණා. ලංකාවේ දේශපාලනය අන්න එතනට තාම නරක වේගයකින් ගමන් කරමින් ඉන්නවා. ඇත්ත මිනිස්සුන්ට අදාළ නැති තැනකට මේ යමින් ඉන්නේ ප්‍රවෘත්ති ඒ කියන්නේ ප්‍රවෘත්ති පිළිබඳව ඔබ මම පොඩි කාලේ අපි ප්‍රවෘත්ති ඇහුවේ පැය 24කට වරක් ලංකාවේ නිවුස් ට්‍රෙන්ඩ් එක චේන්ජ් වෙනවා අපේ කාලෙදිම පැය 24 පුරා ප්‍රවෘත්ති හනවා ප්‍රවෘත්ති වලට ලොකු වටිනාකමක් හැදෙනවා ඒක වෙළඳපළ වටිනාකමක් බවට පත් වෙනවා එතකොට අර මං කියපු පශ්චාත් සත්‍ය සිද්ධාන්තය පැහැදිලි කරනවා ඇත්ත හැම විටම පරණයි දැන් මෙතන එහා පැත්තේ මොකක් හරි ගොඩනැගිල්ලක් කඩා වැටුණොත් ඒක කඩා වැටුණාට පස්සේ පැය වර්තා කරන්න එතකොටම විනාඩියක් හරි පරණයිනේ වැඩේ හැබැයි ඉතින් වෙච්ච නැති දෙයක් කිව්වම හැම විටම අලුත්නේ ඒකයි සිද්ධාන්තය ඒකයි මේකේ තියෙන සයිකලොජි මනෝභාවය පිළිබඳව බලපාන තැන මෙන්න මේක තමයි අද මේ රටේ දේශපාලන කාරණා විග්‍රහ කිරීම වෙනුවෙන් පාවිච්චි කරන්නේ මිනිස්සු සංවේදී ගුවන් අමුදාවට යානයක් මිලදී ගන්න තීරණේ ඒක මේ මොහොතේ මොනාණ්ඩුව ජේවීපී ආණ්ඩු කළත් UNP ආණ්ඩු කළත් සජබ ආණ්ඩු කළත් මේ වෙලාවේ ගන්න තියෙන තීරණයක්. හැබැයි ඒ තීරණේ මැද්දේ මේ වෙලාව ගුවන් අමුදාවට බඩු ගේන්න යන්න ඕනද මේ බේත් ටික ගේන්න නැතුව කියලා කිව්වහම මිනිස්සුන්ට මාර අදාළයි. ඒ මත මාර දේශපාලන සංවාදයක් හැදෙනවා. හැබැයි ඒක සත්‍ය නෙවෙයි. හැබැයි ඒකට මාර වටිනාකමක්. අන්න ඒක තමයි මේ වෙලාව තියෙන්නේ. හැබැයි අර කැබිනට් එකටත් දාලා අනුමත කරගත්තු ජීප් 225 ඒක ප්‍රශ්නයක් හැබැයි. මෙහෙමයි මේක ගැන පොදුවේ උත්තරයක් දෙන්න මට අයිතියක් නැහැ. කවුරු හරි ඇත්තටම වාහනයක් පිළිබඳව ප්‍රශ්නක හිටියානම් මට අයිතියක් නැහැනේ ඔහුගේ සිතුවිල්ලට පයින් ගන්න එක අපේ වෙන්න පුළුවන් UNP වෙන. මම අවංකව මම කියන්නේ UNP කියන්නේ සජපේ මන්ත්‍රීවරු මගෙන් පෞද්ගලික ගහලා තියෙනවා. ඒ අහපු වචන මගෙන් වාහනේ ගෙන්නේ නැද්ද කියලා. මම මේ ඇත්ත කිව්වේ. ඇත්තටම වාහන පිළිබඳ ප්‍රශ්න තියෙන තනුත් තියෙනවා. මේක ජනප්‍රිය අදහසක් නෙවෙයි. මට මේක කියලා පොරක් වෙන්න බෑ සරලව කියනවා.
මොන වාහනද මේ වෙලාවේ කිව්වහම තමයි ජනප්‍රිය වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම පාර්ලිමේන්තුවට ඒ මේදී වාහනයක් පිළිබඳ ප්‍රශ්නයක් සාකච්ඡා කරන තැන් දෙක තුනකුත් තියෙනවා. මේ වෙලාවේ වාහන ගෙන්වීම සම්බන්ධව පොදු තීරණයක් කරගෙන ඉතින් රටේ මුදල් අපි ඩොලර් පරිස්සම් කරගත යුතු තැනකනේ රටේ ආර්ථිකය තියෙන රට ඇතුළට ඩොලර් එන ප්‍රධාන මාර්ග සංචාර කර්මාන්තයේ බිඳුවයි විදේශ ණය සහ ප්‍රධාන හොඳ තැනක නෙවෙයි තියෙන විශේෂයෙන් ප්‍රධාන කියලා කියන්නේ පරිත්‍යාග කියලා જાතියක් ලැබෙන්නම නැහැ ආයෝජන සම්බන්ධ ලෝකෙම තත්වය මම දැක්කා ලෝක බැංකු වර්තාව කියන ආයෝජන සංකල්පය වියලී යමින් පවතී කියලා තමයි ඒක හෙඩ්ලයින් එක තිබ්බේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා විදේශගත ශ්‍රමිකයාගේ ආදායම් පිළිබඳ ප්‍රශ්නයක් අපි ඉන්නේ යන්තම් අපනයන ටික තාම පාත්තාගෙන යනවා පිටරටින් සල්ලි අපේ රටට එන්න තියෙන ප්‍රධාන දොරවල් පහෙන් එකක් සම්පූර්ණ වෙහිලා සංචාර කර්මාන්තය අනිත් ඒවත් භාගයට භාගයට වහලා යන්තම් අපනයනේ තියෙනවා ඒකෙත් යම් යම් ගැටලු තියෙනවා ඒ සියල්ලම අපි සල්ලි පරිස්සම් කරගත යුතු තැනක ඉන්නේ අත්‍යවශ්‍ය නොවන කිසිදු වියතම මන්ත්‍රීවරයාගේ වාහනයේ සිට පොදුවේ ගත්තාම අත්‍යවශ්‍ය නොවන කිසිදු විදේශ මිලදී ගැනීමකට මෙය කාලය නොවේ හැබැයි දැන් ඔය අපනයන කිව්වම ලෝකයට යන තේ ටික සිලෝන් ටී කියන සන්නාමය ලෝකේම හොඳ බ්‍රෑන්ඩ් වැලියු එකක් සන්නාම වටිනාකමක් තියෙන දෙයක් දැන් ඒ සම්බන්ධයෙන් උත් සාකච්ඡාවක් තියෙනවා පොහොර සම්බන්ධයෙන් වන හදිසි තීරණයත් එක්ක තේ අස්වැන්න අඩුවීම හරහා මේ සිලෝන් ටී කියන බ්‍රෑන්ඩ් වැලියු එකට මොනවා වෙයිද කියලා එක කාරණයක් අපිට දීර්ඝව සාකච්ඡා කරන්න වෙලා නැති හින්දා පොහොර සම්බන්ධයෙන් ප්‍රශ්නයත් එක්ක මම ඒක මතු කරේ මේක හදිසි තීරණයක් නෙවෙයි මේක හදිසි තීරණයක් වගේ පේන්නේ ලංකාවේ රසායනික පොහොර භාවිතයට එරෙහිව නැගිටපු සංවිධාන නැගිටපු මිනිස්සු අද කෝ කියලා හිතන්න වෙලා තියෙනවා අපේ රටේ මොකක්ද කර්මයක් තියෙනවා සමාජය තුළේ උත්තරයක් ඉල්ලන කෑ ගහලා සටන් කරනවා උත්තරේ ලැබෙන්න හදනකොට ඒ කවුරුත් නැහැ අද මේ කාරණාවේදී ජනාධිපතිතුමා එක්තරා මට්ටමක හුදෙකලා වීමකට ලක් වෙලා අපි කොච්චර කතා කළාද මේ රටේ වසවිස සහිත ආහාර පිළිබඳ ප්‍රශ්නේ රසායනික පොහොර අතර තියෙන සම්බන්ධය ඔබ මම සමුගත සාකච්ඡා කීයක් කළාද කෝ අද ඒ සමුගත සාකච්ඡා වලට අපු විද්වතුන් එක සාකච්ඡාවක නැහැ මේ ප්‍රශ්නේ ජනාධිපතිතුමාටම පැහැදිලි කරන්න වෙලා ගිය සඳුදා ජනාධිපතිතුමා එක පැය 3ක් මේ ගැන අපි කතා කළා මම ඉතින් දිත් කරපු යෝජනාව තමයි ජනාධිපතිතුමනි යෝජනාව මේකේ අර්ථය වටිනාකම අවශ්‍යතාවය පැහැදිලි කරන්න වෙනම කමිටුවක් වෙනම කණ්ඩායමකට එනම එක පවරමු අපි මොකද මේක සමාජය විසින් කරපු ඉල්ලා සිටීමක් වස විස සුරක්ෂිත ආහාර පිළිබඳව ප්‍රශ්නේ අපේ රටේ ආහාර සංස්කෘතියේම අවුලක් අපි මේ හදාගෙන තියෙන්නේ ඔය පොල් තෙල් ප්‍රශ්න අරෝමිය පහුගිය කාලේ ගත මේ හැම එකක් ඇතුළෙම අපේ ආහාර රටාවන් වල තිබුණු යම් යම් විකෘති භාවයන් තියෙනවා මේ පොර ප්‍රශ්නේ තේවලට එළවලු වලට බලපාන විදිහ පිළිබඳව ආණ්ඩුවේ තුල සංවාදයක් තියෙනවා ජනාධිපතිතුමයකට අවශ්‍ය නිශ්චිත වටිනා තීරණයක් ගන්නවා කියන එක තමයි අපේ විශ්වාසය මොකද ඒ වෙනුවෙන් ජනාධිපතිතුමා ඉතාම පැහැදිලිව කියනවා මේ තීරණය ලෝකයේ මේ තීරණය ගත යුතු යුගයක අපි ඉන්නේ රටක් විදිහට අපි මේකේ ආරම්භයක් ගන්නවා මේක ගෝඨාභය මහත්තයාගෙන මේ සමාජය විසින් කෑ ගහලා ඉල්ලපු යෝජනාවක් අද යෝජනාව ක්‍රියාත්මක කරන්න හදනකොට ඒ පිළිබඳව කවුරුත් නෑ අර අපි හිතමුකෝ දැන් ජනාධිපතිතුමා පාරේ වාහන දාගෙන පිඹගෙන ගියා නම් ඒකට එරෙහි වෙන්න මාර පිරිසක් හිටියනේ හැබැයි ඒක වෙනස් වුණාට පස්සේ ඕමනා නැද්ද ඒ පිළිබඳව කිසියම් ආකාරයක අගේ කිරීමේ සමාජ සංවාදයකුත් එහෙම නොවුනොත් මිනිස්සු හොඳ වැඩ කරන එක නතර කරයිනේ මනෝජ් අපි ඕනම කෙනෙක් හොඳක් කරනකොට පොඩි මානසික තෘප්තියක් කරේ අපේක්ෂා කරනවනේ මං කියන්නේ අපි යහපත් දේවල් කතා කළා සටන් කළා මෙන්න අපි ඒව දැන් කරන්න හදන අවස්ථාවේ අපි හැමෝටම යුතුකමක් තියෙනවා ඒ පිළිබඳ සංවාදයට පාර්ශවකරුවන් වෙන්න පෝර සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා අද පෝර භාවිතයේ නැවැත්තුවත් පසේ ආම්ලික බව නැති වෙන්න තව අවුරුදු 20ක් 30ක් යයි කියලා ඒ පිළිබඳව දන්න උදවිය කියනවා මේක නැවතිය යුතුයි හැබැයි මතු කරන කාරණේ තමයි ඉතා ඉක්මනට කරාට පස්සේ මොකක්ද වෙන්නේ කියලා දැන් මේ මොහොතේ පොහොර හිගයක් එනවා නම් ඒක කවුරු හරි වංචනික ලෙස කරන සංවාද තබා ගැනීම රටේ පොර මේ කන්නට අදාළ පොර මේ රටට ගෙනල්ලා ඉවරයි මනෝජ් මේ වංචාව කරන්න ඉඩ දෙන්න බෑ අපිට දැන් අපේ තියෙන අපේ දිස්ත්‍රික්කෙත් මේ ප්‍රශ්න කතා කරනවා හැම තැනකදී මැදිහත් වෙලා උත්තර හොයන මිනිහෙක් විදිහට මම මේක කියන්නේ උදාහරණකට වීවා ගාවක වී වලට මේ අවුරුද්දට අදාළ පොර ටික මේ රටට ගෙනල්ලා ඉවරයි එතකොට ඒක ඇතුලේ අවුලක් හැදෙන්න බෑ අපි මේ වී සම්බන්ධ මේක අපිට කාබනික
තත්වයන් වලට යන්නේ ඊළඟ කන්නේදී අපි. ඒතකොට මේ කන්නේදී මේ අවුල එන්න විදිහක් නැහැ. හැබැයි හැම තැනකදීම වංචනික ව්‍යාපාරික කාරණාත් මේ වැතුලම. හැබැයි ඒවා යටපත් වෙන්න නම් අර සමාජ සංවාදී වුමනයි. මේක රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වෙමු කියන සංවාදයේ ජනාධිපතිතුමාගේ සංවාදයක් විය යුතු නැහැ. ඒක ජාතිය සංවාදයක් විය යුතුයි. ඒකට දේශපාලකයෝ නෙමෙයි කතා කළ යුත්තේ ඊට අදාළ ප්‍රාමාණික විද්වතුන්. ඒ විෂය පිළිබඳව විද්වත් භාවයන් සහිත මිනිස්සු ඇවිල්ලා තමන්ගේ මතය එකඟ වීම තාර්කිකව එකඟ නොවීම තාර්කිකව සමාජගත කළ යුතුයි. ඒකයි මගේ උත්තරය. හොඳයි මම හිතන්නේ වසනකාරී වේලාවක මම හිතන ගන්න සියලු තීන්දුව తీරන වසනකාරී විය යුතු නැහැ. අනාගතය වෙනුවෙන් අපිට ගමනක් තියෙනවා. ඒ සඳහා සකස් වෙන දේශපාලන පසුබිම් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඒ අතර අපි පරිස්සම් වෙලා ඉන්නත් ඕනේ. ඉතින් මේ සියල්ල මැද ගෙවුණු සතියේ වැඩි වශයෙන් අවධානයට ලක් වුණු කාරණා පිළිබඳව අපි අද net fm unlimited දේශපාලන සංවාදයේදී මතු කළේ. අපි ඒ වෙනුවෙන් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව වේදිරිමාන මැතිතුමාට අද අපේ ආරාධනාවෙන් වැඩසටහනට සහභාගී වීම පිළිබඳව බොහොම ස්තුතියි ඔබතුමාට. අයිබෝන් යලිත් හමුවන බලාපොරොත්තු ඇතේ. එමනම් අපි සමු ගන්නවා ප්‍රාර්ථනාවේ සැමට සුබ රාත්‍රියක්. අයිබෝන් net fm unlimited.